අපි ගිය සතියේ කතා කරා අපි දැන් පටන් අරන් මේ තුන්වෙනි සතියේ ඉන්නේ අපි වීකෙන්ඩ් එක තුන්වෙනි වීකෙන්ඩ් එකේ අපි පළවෙනි එකේ කතා කරා කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් බැංකින් ඉන්ඩස්ට්‍රිය කොහොමද කමර්ෂල් බැංකින් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඒකට අයිතිවන අනපනත් ටික නීති ටික අපි කෙටියෙන් කතා කරා ඊට පස්සේ ආයෝජන බැංකු සේවාවන් ඒ කියන්නේ ඇත්තට මේකට සිලබස් එකට මේ අයිති වෙන සම්පූර්ණ ඒ ඒරියා එක අපි කතා කරා කෙටියෙන් පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපි මූල්‍ය වෙළඳපොළ කියන අපේ ලොකු පාඩම පටන් ගත්තා සහ ඒකේ අපි බැඳුම් කර කියන එක අපි මුදල් වෙළඳපොළ වෙන්න පුළුවන් වර්ගීකරණයන් කතා කරා ඊට පස්සේ අපි බැඳුම් කරගෙන අපි ඉන්ට්‍රොඩක්ෂන් එක ලෙවල් එකට වෙනකන් අපි කතා කරා බැඳුම් කරයක කොහොමද නිකුත්ුවේදී අදිමිලට සමමිලට සහ අවමිලට නිකුත් කරනකොට ඒකට අදාළ වෙන ප්‍රතිලාභ වෙනස් වීම ඒ කියන්නේ yield එක කොහොමද අපිට වෙනස් වෙන්නේ වෙළඳපළ පොලි අනුපාත එක්ක කියන එක මම ගිය සතියේ හොඳටම පැහැදිලිව කතා කරා මේකේ දැන් අද මම හිතනවා මට එච්චර මතකයක් නැහැ ඒ ගිය සතියේ හිටපු කට්ටිය ඇති කියලා මම හිතනවා මම මේ රීකැප් එකක් කරන්නේ ආපහු මතක් කිරීමක් විතරයි කරන්නේ ගිය සතියේක එහෙම නොවුනොත් බලන්න සයිට් එකේ ඇති දැන් අප්ලෝඩ් කරලා දෙවෙනි සතිය අපි කතා කරා සම්පූර්ණයෙන්ම බැඳුම් කර නිකුතුවකදී මුලින්ම නිකුත් කරනකොට අදිමිලකට හෝ අවමිලකට නිකුත් කරද්දී වෙළඳපොළේ පොලි අනුපාතයන්ට සාපේක්ෂව නිකුත් කරන අගය නැත්නම් කූපන් අගය වෙනස් වෙන්නේ කොහොමද ඒකට කරන්න පුළුවන් බලපෑම මොකද්ද ඒ දෙක අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඒක මේ අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ ඒක අවමිල සහ අදිමිල සම්බන්ධයෙන් ඊට පස්සේ දෙවනුව කතා කරා මම බෝඩ් එකේ අවුරුදු 5ක 4ක හෝ 5ක බැඳුම් කරේක කොහොමද මුදල් ප්‍රවාහය එන්නේ ඒත් එක්කම ඒ අවුරුදු 5 ඇතුළත වෙළඳපළේ බැඳුම් කරේ මිල වෙනස් වීම සහ ඒකට අදාළව අනුරූපව බැඳුම් කරේ පළදව බොන්ඩ් යීල්ඩ් එක බැඳුම් කරේ පළදව වෙනස් වෙන්නේ කොහොමද කියන එක සම්පූර්ණ දීර්ඝ වශයෙන් ගිය සතියේ අපේ සෙෂන් එකෙන් භාගයක් විතර කතා කරේ ඒක ගැන. ඒක පොඩ්ඩක් මේක මිස් වෙච්ච අය ඉන්නවා නම් ආපහු පොඩ්ඩක් බලාගන්න මං හිතන්නේ සමහර අය අලුතෙන් ජොයින් වෙලත් ඇති. ඒතකොට දෙවෙනි සතියේක විශේෂයෙන්ම බලාගන්න බැඳුම් කරේ සම්බන්ධයෙන් ඒ දක්වා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කතා කරා බැඳුම් කර නිකුතුවක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම හිතන ඔගලන්ට දැන් මගේ වොයිස් එක ක්ලියර් ඇහෙනවා ස්ක්‍රීන් එක පේනවා කියලා අපි ටියුට් එකට යන් මේ මම හිතනවා මේ ටියුට් ටික ඔගලන්ට හම්බ වෙලා ඇති කියලා බැඳුම් කර මිලකරණය මේ ගිය සතියේ ටියුට් එක අපි මෙන්න මේ දේවල් තමා කතා කරේ ඔය දැන් මං කියපු දේවල් මෙන්න මේ ටියුට් එකේ ඇති අලුත් අයත් බලන්න ගිය සතියෙම හිටපු නැති කට්ටිය ඉන්නවා නම් බලන්න ඒ අයට මේ ටියුට් එක ප්‍රසන්ටේෂන් එකයි ටියුට් එකයි හම්බ වෙලාද කියලා අපි අදිමිලකට සහ අවමිලකට නිකුත් කිරීම ගැන කතා කරේ මේකෙදි ඊට පස්සේ බැඳුම් කරේ මිලයි වෙළඳපළේ පොලි අනුපාතය නැත්තම් අපි කියමු ප්‍රතිපත්ති පොලි අනුපාතය කියන්න පුළුවන් ඒ වගේ වෙළඳපළේ වෙළඳපළ පළදාව නැත්තම් වෙළඳපළේ පොලි අනුපාතයයි අතර තියෙන සහසම්බන්ධය තමයි මේක මම ඒක සම්පූර්ණ විස්තර කරා මෙන්න මේ චාට් එක හරහා ගිය සතිය මම දැන් මෙච්චර වෙලා කිව්වේ ඒක රයිට් ඒතකොට ඒ තියෙන අතර සහසම්බන්ධතාවය ඒතකොට බොන්ඩ් ප්‍රයිස් එකයි ඉන්ට්‍රස්ට් රේට් එකයි අතර සම්බන්ධතාවය මෙතන මෙතනත් පෙන්වන්නේ ඒකම වෙනත්
වෙනස් විදිහකට ඉන්ට්‍රස්ට් රේට් එකයි බොන්ඩ් ප්‍රයිස් එකයි එක්ක තියෙන yield curve එක. දැන් අපි ඊළඟට අපි මේ බැඳුම් කරේ මිල බැඳුම් කරන මිල කරණයේදී අපි මේ ටික අපි බලමු. ඕගොල්ලන් කලින් ටියුට් එකේ ඉවර කරපු එක ගන්න. අපි ගිය සතියේ කතා කරා सती कथा करे मैंने मे ट्यूट पगलने पेन कीलो अभी बेदम कर पटंगा कोहमद राज्य अंशय सह पौदलिक अंशयर कील मनोगि देवलट देवदागा साट सह अनेकना उपकरण तेक् अभी कोहमद विनश्य बेदम कर ඊටවසේ බාණ්ඩ මේක අපි දීතික වෙළඳපළේ ගනුදෙනු ගැන කතා කරා බාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ගැන කතා කරයි කි ස්ටෙප්ස් ටික ක්‍රියාවලිය ඒකේ ඊටවසේ නිකුත් කරන නිකුත් කිරීමේ අවශ්‍යතාවය තීරණය කරන සාධක ඒ කියන්නේ අපි ණය නිකුතුවක් කරනවද හිමිකම් නිකුතුවක් කරනවද කියන එක තීරණය කරන මූලික සාධක එතනින් අපි කියන්නේ ඊටවසේ අපි මෙන්න මේ ටික තමයි අපි මේ साक्षा कर्मी अंतिम इतना कहुमद अदाल प्रारक्षक तीरने प्रारक्षण की कोटसो नायकरया निकुत किरी निकुत साहतिकुत समस्त निकुत विकिनीम පිලිබඳ තුන්වෙනි පාර්ශවයක් සහතික කරන එක තමයි ප්‍රාරක්ෂණයේදී කියවෙන්නේ නැත්නම් කොටස් නිකුතුව රක්ෂණය කිරීමක් තමයි වෙන්නේ. එතකොට එක ප්‍රාරක්ෂකේ කරහා රක්ෂණය කිරීම වෙන්න පුළුවන් නැත්නම් ප්‍රාරක්ෂකින් කිහිප දෙනෙකු යොදා ගන්න පුළුවන් ඒ අදාළ නිකුතුව අතිවිශාල නිකුතුවක් නම්. ඒ කියන්නේ එක ප්‍රාරක්ෂක යෙකුට ඒක දරා ගැනීමට නොහැකි තරම්ම අතිවිශාල නම්. උදාහරණයකට බිලියන 10ක හෝ 15ක බැඳුම් කරන කුතුවක් ගත්තොත් ඒක ඇත්තටම එක ප්‍රාරක්ෂක ඒකට සීමාව ඉක්මවලා ගිය අවදානමක් ඒකින්ද ප්‍රාරක්ෂකින් දෙන්නේ කො 3 දිනක් අතර ඒක බෙදා හැරීමක් සිද්ධ වෙනවා ඒ රිස්ක් එක. ඊට පස්සේ අවසරයන් ලබා ගැනීම කියන්නේ කොළඹ කොටස් වලඳ පොළේ වගේ ලයිස්තුගත කිරීමක් අවශ්‍ය නම් ඒක මේ අදාළ සුරකුම්පත් හෝ විනිමය කොමිෂන් සභාවේ අවසරය ගන්න ඕනේ. ඊට පස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් හුවමාරුවෙන් අවසර ලබා ගන්න ඕනේ ද්විතීක වෙළඳපොළේ ගනුදෙනු සඳහා. ඊට පස්සේ මිල තීරණය කියන්නේ මම මේකෙන් අදහස් කරේ අදි මිලකටද අව මිලකටද සම මිලටද නිකුත් කරනවා. ඒතකොට ඒකට සාපේක්ෂව දැන් ඕගොල්ලන් දන්නවා අදි මිලක් වුණොත් පොලි අනුපාතයේ වෙනස්කම් තීරණය කරන්නේ කොහොමද? අවමිලක් වුණොත් පොලි අනුපාතයේ වෙළඳපොළ පොලි අනුපාතයට වඩා අඩු වෙනවද වැඩි වෙනවද කියන මං ඒ තර්කේ මං ගිය සතියේ ක්ලාස් එකේ ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ නිකුතුව. ඊට පස්සේ මූලික අංග කිහිපයක් තියෙනවා. ඊට කලින් මට කියන්න මේ ඔයගොල්ලන් මේ වොයිස් එක මගේ ඇහෙනව නේද? මට කිසිම රෙස්පොන්ඩ් එකක් එන්නේ නැහැ ක්ලාස් එකේ. කතා කරන්නේ ඇහෙනව නේද? මොකද දැන් මේ මුකුත්ම සමේ මේ ප්‍රශ්න අහන අය ලිස්ට් එකේ නැද්ද කොහෙද? කවුරු හරි කෙනෙක් ඒක මම කරන්නේ ඇහෙනවනේ නේ. හරි. රයිට්. ඕගොල්ලන් ඔක්කොම සජිත් ලසන්ත මට මතකයි. අනිත් අය නම් අලුත්ද? ඕගොල්ලෝ මේ ඉස්සල්ලාම ආපු කට්ටිය කවුද ඉන්නේ මෙතන? सती देख पोडक् आप बला
ඊට පස්සේ බැඳුම් කරේ එක මූලික අංගයන්ද බැඳුම් කරයක් සමන්විත වෙන්නේ මෙන්න මේ දේවල් සම්පූර්ණ වුණාම ප්‍රින්සිපල් ඒ කියන්නේ මුළු වටිනාකම මුහුණත වටිනාකම ඔය ප්‍රින්සිපල් කියන වැලියු එක තමයි මුහුණත වටිනාකම තමයි 100 කියලා අපි ගිය සැරේ කතා කරනකොට අපි කතා කරේ ඔන්න ඔය මේ මූලික වටිනාකම කියන එක. ඔකට මේ වචන නිර්වචනයේ සිංහල තේරුම් කීපයක්කට දෙන්න පුළුවන් වෙනවා ප්‍රින්සිපල් කියන එක තමයි ඒක ඔරිජිනල් ඉංග්‍රීසි වචනේ. නිකුත්ුවේදී ඒ බැඳුම් කරේ නිකුත් කරන මූලික වටිනාකම තමයි ප්‍රින්සිපල් කියලා කියන්නේ. ඕගලන් කෙටියෙන් ඕගලන් ඒකට පොඩ්ඩක් ලියා ගන්න. කල්පිරීම කියන්නේ ඒ අදාළ බිල්පත අවුරුදු 3 හෝ 5 හෝ 10 හෝ ඒ අදාළ කාල සීමාව තමයි කල්පිරීම කියලා කියන්නේ. එතකොට ඒ අදාළ කල්පිරීමෙන් පස්සේ ඒ බිල් එක බැඳුම් කරේ ණයකරේ සම්බන්ධේ සමාගමේ වගකීමෙන් මිදෙනවා බැහැර වෙනවා. රයිට් පොඩි පොඩි නෝට් එකක් ඕන ඒකේ ලියා ගන්න වෙයි හැම එකේම ඒ අදාළ ආයෝජකයා බැඳුම් කරේට අදාළ සියලුම වටිනාකම් ගෙවා නිදහස් කළ යුතු දිනය තමයි කල්පිරීම. ඒවට ඒවා පොඩි දේවල් ඒවැත්තන විභාග මේවා නෙමේ. දැන් අද අන්තිමට මම ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඒ ටික ටිකක් තමයි වැදගත්. මේවා ඒවට ඔයගොල්ලන් දැන ගැනීමට නිදා මේ ඔයගොල්ලන් ලියා ගන්න ඒ වටිනාකම් ගෙවා නිදහස් කළ යුතු දිනය. එදිනෙන් පස්සේ අදාළ සමාගම හෝ ඒ පාර්ශවයේ බැඳුම් කරේ සම්බන්ධයෙන් වගකීමකට යටත් වෙන්නේ නැහැ. ඊළඟට කූපන් අගය. අපි අර කතා කරපු එකේ yield එක. ඒ කියන්නේ ප්‍රතිලාභය කතා කරා. මේ කූපන් අගය අපි කිව්වා බැඳුම් කරයක් නිකුත් කරනකොටම ඒකට දෙන ලබා දෙන ඒක සඳහන් වෙන පොලි අනුපාතය තමයි කූපන් අගේ. ඒක ස්ථාවර එකක නම් ස්ථාවරයි, විචල් එකක නම් විචලණය වෙනවා. නමුත් කූපන් අගේ ඒ අදාළ කාල සීමාව තුළ කූපන් අගේ එකමයි. ඒකේ කිසිම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කල්පිරීමතෙක් ඒ අදාළ ගාන ලැබෙනවා. සහ කල්පිරෙන තෙක් බැඳුම් කරය තියාගත්තොත් ඒ කූපන් අගේ නොවෙනස්ව ලැබෙනවා. වෙනස් වෙන්නේ හීල්ඩ් එකත් එක්ක, ඒ කියන්නේ ප්‍රතිලාභයත් එක්ක ඒ අතරමැදදී විකිණීමක් සිද්ධ කරොත්. එතකොට දැන් මැචියුරිටි එක වෙනකන් කල්පිරීමත් එක්ක තියාගත්තොත් එයාගේ හීල්ඩ් එක උඩ පහළ යනවා වෙළඳපොළ අගයට සාපේක්ෂව. එතකොට විකුණනකොට තමයි මේ හීල්ඩ් කැල්කියුලේෂන් එක එන්නේ. එතකොට තමයි මම කිව්වේ අර වෙළඳපොළේ පොලි අනුපාතය ඉහළ ගියොත් බැඳුම් කර මිල පහළ වෙනවා. වෙනද පොලි අනුපාතයේ වැඩි වුණොත් අඩු වුණොත් බැඳුම් කරේ මිල ඉහළ යනවා. එතකොට ඒකෙන් තමයි අර yield calculation එක කියන එක එන්නේ. ප්‍රතිලාභ ගණනය කිරීම එන්නේ. රයිට්. හිතුවොත් ඔන්න ඔය ප්‍රතිලාභය. ප්‍රතිලාභය හොයන්නේ කොහොමද? ප්‍රතිලාභයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමාන ප්‍රතිලාභය, current yield. ඒ කියන්නේ අදාළ වර්ෂයට අදාළව ලැබෙන ප්‍රතිලාභය yield එක. ඒ අදාළ effective year එකට, ඒ අදාළ වර්ෂයට අදාළවන ප්‍රතිලාභ අනුපාතය තමයි ඒකෙන් හොයන්නේ. එතකොට ඒකට අදාළ වෙන්නේ වෙළඳපළ මිල. වාර්ෂික කූපන් පොලිය, වාර්ෂික කූපන් පොලිය ස්ථාවරයි. ඒක බෙදෙනවා වෙළඳපළ මිලින්. ඒතකොට ඔන්නේ වෙළඳපළ මිල පළවෙනි අවුරුද්දේ අග වෙනස් වෙන්න පුළුවන්, දෙවෙනි අවුරුද්දේ මුල වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට වර්තමාන ප්‍රතිලාභය කූපන් රේට් එකට, කූපන් අගයට සමාන වෙන්නේ වෙළඳපළ මිල 100ම වුණොත්. ඒ කියන්නේ අර මුල් වටිනාකමම වුණොත්. දැන් මේකේ මම ගාණක් හදද්දී ඔයගලන්ට තවදුරටත් තේරෙයි. සහ ඔය අතරමැද්දී ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒත් ඕගොල්ලන්ට අහන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඊට පස්සේ තව ප්‍රතිලාභ ගණනය කිරීමක් තියෙනවා. කල්පිරෙනතෙක් ප්‍රතිලාභය.
කල්පිරින තෙක් ප්‍රතිලාභය අපි තව විදිහකට හඳුන්වනවා නිදහස් කිරීමේ ඉපයුම කියලා රිඩෙම්ෂන් ඊල් කියලා විදිහටත් අඳුන්වනවා විභාගවල ඇවිල්ලා තිනවා එක වතාවක් රිඩෙම්ෂන් ඊල් කියලා වචනකින් ඒතකොට කල්පිරින තෙක් ප්‍රතිලාභය කියන්නේ මම මේක පවර් පොයින්ට් එකේ පෙන්වන්නම් මෙන්න මේක ගත්තොත් මෙන්න මේකේ පෙන්වන්නේ මේ විදිහ දෙයක් මම මේක බලාගෙන ඕගොල්ලන් ආපහු බෝඩ් එකට එන්න මම පෙන්වන්නම් right ඔය වර්තන ප්‍රතිලාභය සහ කල්පිරින තෙක් ප්‍රතිලාභය කියන කන්සෙප්ට්ස් දෙකේ වෙනස තමයි මේක පේනව නේද බෝඩ් එකේ පේනවද කියන්න ඔව් පේනවා පේනවා නේ දැන් 1 2 3 4 5 අපි ගිය සතියේ කතා කරේ මෙන්න මේ මොඩල් එකේ එතකොට කරන්ට් ටීම් මේ අදාළ වර්ෂයට අදාළ වන ප්‍රතිලාභය ගණනය කිරීම කියන එකේ අදහස් කරන්නේ ඒකේ මං කියන්නේ මේ මේ ඕකේ ෆෝමියුලා එක නෙමෙයි රේෂියෝ එක මේ प्रतिलाभे ගණනය කරන්න කියලා අහනවා. ඒකේ අදහස මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකේ ඉඳලා මෙන්න මෙතෙන්ට. පස් අවුරුදු බැඳුම් කරේක මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙතෙන්ට එනකන් තමයි ඊට මැචියුරිටි කල් පිරෙනතේ प्रिंट एक मेंशन कर गंड यील्ड टू मैच्योरिटी एंड करंट यील्ड की है नेका ये देखा ना तं ओए चार्ट का ओगलम पौड़ा ड्रॉ कर गना एक सांधान कर गंडे ये प्रस्तारी तो ओगलम डे लेसी ग्राफिकली एक मातगती आ गंड राइट इतने देने कांग तेरना नहीं राइट वर्तमान प्रतिलाभे कल्पिरिनते प्रतिलाभे अभी मे मेके कथा करे मेके तीयन ताटे तीयन्ने तेक मोकद अर ट्यूब टेके तीयन्ने दिगातट ए फॉर्म्युला एक एक हिंदा तमा मम ए विदियट आपहु स्लाइड एक मे हदुवे සමහර ළමයින්ට කනෙක් වෙන්න බෑ කියලා එනවා මැසේජස් පොඩ්ඩක් ඒ වගේ මොනහරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් මේකේ මැසේජ් එකක් දාන්න කෝල් කරලා බ්ලොග් වෙන එකේ පොඩ්ඩ පොඩි පොඩි ඉෂුස් තියෙනවා කියන රයිට් එතකොට current yield and yield to maturity ඒ කියන්නේ කල්පිරණ තෙක් ප්‍රතිලාභයත් එක්ක අපි දැන් කතා කරේ
right me etoṭa api idiri parinata kala naththan kalpirinata pratilabaye එක බලන්නේ වාර්ෂික කූපන් පොලියට එකතු කරනවා ඒ බැඳුම් කර වට්ටම ඉතිරි වී ඇති වර්ෂ ගණනින් බෙදපු එන ගණනින් ඒක බෙදෙනවා වෙළඳපළ මිලෙන් මේ දේ මේ ෆෝමියුලාස් දෙක ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන සිටිය යුතුයි මේකේ ලකුණු දෙකක ඉඳන් පහක් වෙනකන් ප්‍රශ්නෙකට එන්න ඉඩ කඩ තියෙනවා දෙවාරයක් හෝ තුන් වාරයක් මේක විභාගෙට අහලා තියෙන ඒරියා එකක් කොටසක් තමයි මේ රයිට් ඊට පස්සේ අපි යම් ටියුට් එකට ඔහු yield to maturity අපි ඒකේ ගානකුත් හදනවා පස්සේ ඊළඟේ credit quality ඒ කියන්නේ rating කියලා කියන්න පුළුවන් ඒවලට ඒකේ සරල අදහස වෙන්නේ යම්කිසි බැඳුම් කරේක හෝ ආයතනයක හෝ රටක හෝ රජයක සමාගමක ඕනෑම එකක අදාළ පොලිය සහ මුල් මුදල නැවත ආයෝජකයාට ලැබීමේ තියෙන හැකියාව ඒක කොච්චර හොඳද නරකද කියන තක්සේරුව තමයි මේ ක්‍රෙඩිට් රේටින් කියන එකේ දී සාමාන්‍යයෙන් පොදු වශයෙන් අදහස වෙන්නේ. එතකොට ඒකෙදි රාජ්‍ය බැඳුම් කරවලදී ඉහළ ශ්‍රේණිගත කිරීමක් තියෙනවා මම කලින් කිව්වා ඇයි හේතු කියලා. කෙනෙක් උත්තර දුන්නා මම හිතන්නේ ගිය සැරේ එක මේ හේතු ටික පෞද්ගලික අංශයේ ඒ වගේ බැඳුම් කර හෝ ණය කර හෝ ඒ ඕනෑම විනිමය මේ සුරකුම් පතක් ඒ වගේ ඒ තක්සේරුව තීරණය වෙන්නේ ඒ ඒ සමාගම් වල මූල්‍ය තත්ත්වේ පරිපාලනයේ කීර්ති නාමයේ ඒ ණය පාලනය ඒ ආදී දේවල් මත තමයි මේ තක්සේරුව සිද්ධ කරන්නේ. එතකොට ඒක අනුව බැඳුම් කරයට ගෙවන පොලියත් වෙනස් වෙනවා. එතකොට ඒ ආකාරයෙන් ගත්තහම ඒ ණය ශක්්‍යතාවය කියන එක අඩු සමාගම් නිකුත් කරන බැඳුම් කර අවදානමකින් යුක්තයි. එතකොට අවදානම වැඩි කියන්නේ ඒ ගෙවිය යුතු ප්‍රතිලාභය නැත්තම් ඒ පොලි අනුපාතයත් වැඩි. එතකොට එන්නේ ඒ වර්ගයට තමයි junk bonds නැත්තම් low rated bonds හරි bills ඕන දෙයක් කියලා කියන්නේ. එතකොට ඒ හා සාපේක්ෂව ඒගොල්ලන් වැඩි පොලි අනුපාතයක් ආයෝජකයාට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ආයෝජකයා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා ඒ ගන්න වැඩි අවදානමට. ඒ සාමාන්‍ය අවදානමින් වැඩි අවදානමක් ගන්න හින්දා ඒක වැඩි ප්‍රතිලාභයක් ගෙවීමට සිද්ධ වෙනවා. right එතකොට අපි බැඳුම් කරේ වෙළඳපළ මිල. අපි වෙළඳපළ මිල සම්බන්ධයෙන් නිකුත් කිරීමේදී ඉඳන් අපි ගිය සතියේ කතා කරා. ඒතර මේක අපි කෙටියෙන් කතා කරොත් මේකේ ඒ කාල සීමාව සහ වෙළඳපොළ පොලි අනුපාතිකයේ උඩ තමයි ඒකේ සම්පූර්ණ වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඒතකොට මං කිව්වා විකල්ප වශයෙන් ගත්තොත් බැඳුම් කර හිමියාට දෙකක් තියෙනවා. වර්ග දෙකක ඔප්ෂන් දෙකක් තියෙනවා. කල්පිරණතෙක් තියාගන්න පුළුවන්. ද්විතීක වෙළඳපොළේ අලෙවි කරන්න පුළුවන්. අලෙවි කරන්න පුළුවන්. ඇත්තටම ද්විතීක වෙළඳපොළේ මිලදී ගන්න පුළුවන් කියන එක තමයි ඒකේ කියන්නේ. ඒතකොට අපිට ටික කෙටි කාලයක් ගියාම අපිට සෙකන්ඩරි මාකට් එකකින් බොන්ඩ් එකක් මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ෂෙයා මාකට් එක වගේ කොටස් මිලදී ගැනීම කරනවා වගේ. එතකොට මේ උදාහරණය මම දීර්ඝ වශයෙන් ගිය සතියේ කතා කරා කොහොමද නිකුතුකින් පස්සේ පොලි අනුපාතික ඉහළ පහළ යනකොට මොනවද වෙන්න පුළුවන් වෙනස්කම් කියලා. මේක පොඩ්ඩක් වැරදීමක් තියෙනවා. පොඩ්ඩක් ඔයගොල්ලන් print out ගත්ත නම් පොඩ්ඩක් හදාගන්න. නැත්තම් මේක බැඳුම් කර වර්ග කියන එක තමයි මෙතන අදහස් කරේ. මේකේ මූලික වර්ග දෙකක් හෝ තුනක් තමයි තියෙන්නේ. ස්ථාවර පොලි අනුපාතික බැඳුම් කර. ඒ කියන්නේ කූපන් අගේ මුළු කාලය තුලම ස්ථාවරයි. 100ට
අටක ස්ථාවර පොලි අනුපාතික පස් අවුරුදු බැඳුම් කරයක් කිව්වොත් අවුරුදු 5යි කූපන් රේට් එක අපි කියමු ගෙවන්නේ වාර්ෂිකව ඒ කූපන් අගේ ස්ථාවර කූපන් අගයක් එතකොට වෙළඳ පොළ පොලි අනුපාත කොයි විදිහට වෙනස් වුණත් ඒ කූපන් අනුපාතය වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ විචලනය වෙන අනුපාතයක් නෙවෙයි දෙවනි මාර්ගයේ විචලනය වෙන අනුපාත ඔය ඔවා පොදු පොදු ව්‍යවහාරයේ තියෙන වචන ස්ථාවර පොලි සහ විචලනය වෙන පොලි කියන ඒවා බැඳුම් කර වලට විතරක් නෙමෙයි ණය කර බැඳුම් කර අනිත් ගොඩක් වෙළඳ මුදල් වෙළඳ පොළ උපකරණවල තියෙන පොදු ලක්ෂණයක් විචලනය වෙන කියන්නේ ඒ පොලිසි රේට් නැත්තම් ස්ටෑන්ඩඩ් මාකට් ඉන්ට්‍රස්ට් රේට් එකට අනුව වෙනස් වෙන බැඳුම් කර. එතකොට මාස 6න් 6ට හෝ වාර්ෂිකව ඒ වෙළඳපළ පොලි අනුපාතයේ පිළිබඳ ගණනයක් කරලා ඒකට යම් කිසි පොයින්ට් ගාණක් බේසිස් පොයින්ට් කියලා කියන්නේ ඒ බේසිස් පොයින්ට් ගාණක් එකතු කරලා තමයි ඒ බැඳුම් කරේ ඒ වර්ෂවල බැඳුම් කරේ පොලි අනුපාතයේ තීරණය කරන්නේ. ඒ ශූන්‍ය කූපන බැඳුම් කර කියලා තියෙන එකක්. ඒකෙදි සිද්ධ වෙන්නේ ඒකේ පොලියක් ගෙවන්නේ නැහැ. ඒක නිකුත් කිරීම සිද්ධ කරන්නේ වට්ටමකට. ඒ කියන්නේ 100ක මුහුණත අගයක් තියෙන ශූන්‍ය කූපන බැඳුම් කරයක් පස් අවුරුදු ඒ නිකුත් කිරීම සිද්ධ කරන්නේ රුපියල් 62කට. නැත්නම් 64කට. මේ වගේ ගන්න. කල්පිරීමේදී 100 ගෙවීම සිද්ධ කරනවා. එතකොට ඒ අදාළ වෙන ඩිස්කවුන්ට් එක නැත්තම් ඒ වට්ටම තමයි පොලිය වෙලා එන්නේ ඒ වර්ෂයේ. සර්ටිෆිකට් ඔෆ් ඩිපොසිට් කියලා එකක් තිබ දැන් නම් ගොඩක් භාවිතේ නැහැ. අන්න ඒ වගේ එකක ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ 75 රුපියල් ලක්ෂයක ඩිපොසිට් සර්ටිෆිකට් එකක් ඔගලන්ට දෙනවා ඒකට ගෙවන්න ඕනේ 75000යි අවුරුදු 3කින් තමයි කල්පිරීම අන්න ඒ වගේ එකක් තමයි මේ ශූන්‍ය කූපන් බැඳුම් කරකෙදි වෙන්නේ ඩිස්කවුන්ට් එක නිකුත් කරන්නේ කූපන් අගයක් නැහැ කූපන් පොලියක් ඒකේ සඳහන් කරන්නේ නැහැ ඊට පස්සේ අර මං කිව්ව අර ජංක් බොන්ඩ් කියන එක අල්දි පළදා ඒක අයි අපි අදි පළදා කියන්නේ ඒක මේ පළදාව වැඩි ඒකට ගෙවන yield එක ප්‍රතිලාභය වැඩි සාපේක්ෂ වැඩි ප්‍රතිලාභයක් තමයි ගෙවන්න සිද්ධ වෙනවා ඒ බොන්ඩ් එකට මිලදී ගන්න ආයෝජකයන් ගෙන්න ගන්න. රයිට් ඒකට අමතරව තව කිහිපයක් තියෙනවා ඕගොල්ලන් පොඩ්ඩක් ලියා ගන්න ඒකට අමතරව බැඳුම් කර මූලික වර්ග ඒ මූලික වර්ග බොහෝ විට අහන අඩුයි හැබැයි ඒකට අමතරව තව වර්ග කීපයක් තියෙනවා මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම් තව ඊටත් එහා ගිය ගොඩාක් වර්ග තියෙනවා ඔයගල ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ගොඩක් එයි ගොඩාක් වර්ග තියෙනවා බොන් බැඳුම් කර එක එක වර්ගීකරණ right අනිත් එක ලියන්න තව එකක් ලියා ඕගොල්ලෝ පොඩ ලියා ගන්න කැඳවිය හැකි බැඳුම් කර කෝලබල් බොන්ඩ්ස් කැඳවිය හැකි බැඳුම් කර කැඳවිය හැකි බැඳුම් කර කියලා කියන්නේ ඒ අදාළ නිකුත් කිරීමෙන් පස්සේ ඒ කල්පිරීමට ප්‍රථම නිකුතු කරුට ඒ කියන්නේ අදාළ සමාගමට ඒකේ ගිවා නිදහස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් ලියාගන්න අදාළ බැඳුම් කරේ නිකුතු කරුට බැඳුම් කරේ නිකුතු කරුට කල්පිරීමට ප්‍රථමයෙන් බැඳුම් කරේන් නිදහස් වීමේ අවස්ථාව හිමිවේ. ඒකේ සරල අදහස කල්පිරීමට ප්‍රථම පෙර ඒ අවශ්‍ය මොහතක
ඒක නැවත කැඳවිය හැකියි කියන එක තමයි ඒකයි කෝලබල් කියලා කියන්නේ අදාළ සමාගමට පස් අවුරුදු බැඳුම් කරයක් නම් අවුරුදු තුනෙන් ඒක ගෙවා නිමි බැඳුම් කරයක් හැටියට අවුරුදු තුනෙන් ඒ අදාළ ෆේස් වැලියු එක ගෙවලා මූණ තගය ගෙවලා ඒකින් නිදහස් වෙන්න පුළුවන් කියන එක අනිත් එක පරිවර්තේ බැඳුම් කර. ඔන්න ඔය පරිවර්තේ නම මම කලින් වතාවකදීත් කතා කරා convertibles ඒ කියන්නේ එක සුරකුම් වර්ගයකින් තව සුරකුම් වර්ගයකට පරිවර්තනය කළ හැකි කියන එක. ඒතර පරිවර්තේ බැඳුම් කර කියන්නේ නිකුතු කරුගේ අනුදැනුම මත අදාළ බැඳුම් කරය හිමිකම් ගැන කොටස් හිමිකම් කොටස් වලට හෝ වෙනත් ණය උපකරණයකට පරිවර්තනය කළ හැකි විශේෂිත බැඳුම් කරේ පරිවර්තේ පරිවර්තන ණය කර පරිවර්ත බැඳුම් කර ඒ ඕනෑම එකක තියෙන්නේ එක සුරකුම් වර්ගයකින් නම් අනිත් සුරකුම් වර්ගයට පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා ආයෝජකයාගේ කන්සෙන්ට් එක නැත්නම් එයාගේ අනුදැනුම මත විතරයි ඒක බලහත්කාරයෙන් කරන්න බෑ එයාට කන්වර්ටබල් ඒ කියන්නේ ඒ විදිහට මේක ගෙවා නිදහස් කරන්න පුළුවන් නැත්නම් අදාළ කාලය අවසානයේ එයාට අවශ්‍ය නම් ඒක කොටස් වලට පරිවර්තනය කිරීම සිද්ධ කරන්න පුළුවන් right අනිත් වර්ගයේ වාර වාර බැඳුම් කර වාර බැඳුම් කර කියන්නේ නිකුතු කරු වාර කිහිපයකදී බැඳුම් කරය නිකුත් කිරීම සිද්ධ කරනවා නමුත් කල්පිරීම හරියට ඒ නිශ්චිත දිනයට තමා නිශ්චිත දිනයට තමා කල්පිරීම සිද්ධ වෙන්නේ නමුත් නිකුත් කිරීම වාර කිහිපයකින් සිද්ධ කරන්නේ වාර කියන්නේ ඒකයි කල්පිරීම එක දිනයක් නිකුත් කිරීම වාර කිහිපයකදී සිද්ධ කරන්නේ ඒක අර ස්ප්‍රෙඩ් කරලා තියෙන්නේ ඒ වාර කිහිපයකදී තමයි ඒගොල්ලන්ගේ මුදල් අවශ්‍යතාවය තියෙන්නේ එතකොට ඒගොල්ලෝ වාර කිහිපයකට තමයි නිකුත් කරන්නේ නමුත් ඒකේ සම්පූර්ණ වටිනාකම ගෙවන්නේ එක දවසක පස් අවුරුදු නම් පළවෙනි අවුරුද්දේ කොටසක් නිකුත් කරනවා දෙවෙනි අවුරුද්දේ අනිත් කොටස තුන්වෙනි අවුරුද්දේ අනිත් කොටස පස්වෙනි අවුරුද්දේ ඒ ඔක්කොගෙම මුහුණත වටිනාකම් ගෙවලා නිදහස් කරනවා ඒක තමයි වාර බැඳුම් කරගෙන ඊළඟ එක අරක වාර බැඳුම් කර ටර්ම් බොන්ඩ්ස් දාම බැඳුම් කර අනිත් එක සීරියල් බොන්ඩ්ස් දාම බැඳුම් කර ඒකේදී සිද්ධ වෙන්නේ අරකේ අනිත් පැත්ත නිකුත් කිරීම එකවර සිද්ධ කරනවා පළවෙනි අවුරුද්ද කියන අවස්ථාවේදී සිද්ධ කරනවා නමුත් ඒකේ කල්පිරීම විවිධ කාලවල වලට අයිති වෙන මේ සැරේ මිලියන 100ක බැඳුම් කර නිකුත් කරනවා මිලියන 100ක් ඒකේ මිලියන 50ක් කල්පිරීම මැචුරිටි එක වෙන්නේ අවුරුදු 3 ඊළඟ 50 අවුරුදු 5 ඒ වාර මේ දාම එක ඒ කියන්නේ වාර දෙකකට තමයි එක කල්පිරීම සිද්ධ වෙන. නිකුත් කිරීම එක දිනයකදී තමයි වෙන්නේ. ඒ කියන්නේ day 1 එකේදී නිකුත් කිරීම කරනවා සියලුම නිකුත් කිරීම සිද්ධ කරන්නේ පළවෙනි දවස. right? ඒතර ඒ දාම බැඳුම් කර නිකුත් කරන්නේ කොයි වගේ අවස්ථාවලදීද ඒ මුදල් ප්‍රවාහයක් අවශ්‍ය වෙන ඒ මුදල් ප්‍රවාහයකට අනුව ගෙවීම සිද්ධ කරන්න හෝ ලැබීමක් තහවුරු කරන්න පුළුවන් අවස්ථාවල ව්‍යාපාරයක හෝ ව්‍යාපෘතියකට වගේ තමයි ඒක අපි යොදාගන්නේ දාම බැඳුම් කර කියන එක ඔය වාර දාම convertibles ඉච්චර භාවිතයේ නෑ callable
ඒ කියනේවා ලංකාවේ වැඩි භාවිතාවක් නැහැ. අර කොටස් වල වගේ කොටස් වල කොටස් වල ගොඩාක් වර්ගීකරණයක් තිබ්බට ලංකාවේ භාවිතා වෙන්නේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් සහ ඡන්ද අයිතිය නැති නන් වෝටින් කියන ෂෙයාර් ස්ට්‍රේට් වෙන්නේ. ඒකින්ද ලංකාවේ වගේ රටක ප්‍රායෝගිකව ඔය වර්ගීකරණයන් වල ගොඩක් ඒවා භාවිතා වෙන්නේ නැහැ. නමුත් විභාගෙට ඔය එකක් දෙකක් වගේ ප්‍රශ්න කරනවා ඕගොල්ලන්. රයිට්. ඒ ඒ එතෙක් වෙනකන් ඕගොල්ලන් ලියාගන්න බැරි වෙච්ච අවුරුත් නැහැ නේද? ඔක්කොම ලියාගන්න තිනේ. එක්කෙනෙක් මට උත්තර දෙන්න මේ මැසේජ් එක එවන්නත් පුළුවන්. හයි සර්. ඔව් මේව කරන්නේ නදුන් ඔයා දිගටම හිටියනේ නේ? ඔව් සර්. රයිට්. දිනුෂි ඔයත් ඔයා දැන් නේද ජොයින් වුනේ? දිනුෂි හිටියා නේද ගිය සතිවල? මට මතකයි. එනම් දෙක මතකයි රයිට්. මේ ටික ලියාගත්තනේ රයිට්. එතකොට මම මම ගිය සතියේ ට්‍රයි කර පළවෙනි සතියේ ට්‍රයි කරා අර වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ප්ලේ කරන්න මම බලන්නම් ඒක පුළුවන්ද කියලා. ටක් ඉන්න. ඕගොල්ලන්ට මේක පේනවද? ආ? ඔස පේනවා. පේනව නේද? මේක ඇහෙනවදත් බලන්න. Which means trading with firms' own money. It has come down a lot after the 2008 crash,
By the way, if you want to learn more about the 2008 crash, you can click the I button at the top. With the help of their research, they might trade oil, gold, or simply stocks, or their derivatives, or real estate, or anything else for that matter. Next source of revenue for the investment banks is prime brokerage. When the big hedge funds and the financial institutions want to trade, normal brokers can't help them with their billion-dollar trades. This is where prime brokers such as Goldman help these funds set up their trades. The last method is private wealth management. If you're a billionaire sitting on loads of wealth, then you might have problems managing all your money. Here, the investment banks help you in filing and saving your taxes, managing your investments, taking care of your debt and assets, and checking your overall risk exposure. All this so that a billionaire can relax on the beach, knowing that his wealth problems are being taken care of. If you find my video helpful, do share the video, subscribe for more such videos. Right. ඔගලන වොයිස් එක ඇහුණාද ඒකේ? කියන්නෝ. ඔය වොයිස් එක ක්ලියර් නැහැ සර්. ක්ලියර් නැද්ද? ඔව් ක්ලියර් නැහැ සර් ඒක හරියට. ක්ලියර් මදිද? වීඩියෝ එක ක්ලියර් නේද? ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ස්ලයිඩ්ස් ටික පේනව නේද හොඳට? ඔව්. ඔව් මොකද ඒක ටිකක් වේගින් යන එකක් හැබැයි ඉන්ඩියන් ඒකින්ද ටිකක් හොඳයි ඒ කියන්නේ පොඩක් තේරෙනවා ඒක මේ ටිකක් වේගින් ගියාට ඒකේ ඇත්තටම ගියේ ඇත්තටම කියනවා නම් ඒකේ සම්පූර්ණ මේ අර්ථය මේ කොච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක්ද ඉන්වෙස්ට්මන්ට් බැංකින් කියන එක ග්ලෝබලි ඒ කියන්නේ ලංකාවේ ලොකු අපි ඒ කියන්නේ ලොකු දෙයක් නැති වුණාට ලෝකේ කන්ටෙක්ස්ට් එකකින් බලනකොට කොච්චර ලොකු එකක්ද එතකොට පළවෙනි දවසේ උගලන්ට මේ වීඩියෝ මේ අපේ ටියුටෝරියල් එකට හිටපු අය දන්නවා දැන් ඕකේ සර්විසස් කතා කරා එතකොට mergers and acquisition එකදී කොහොමද ආයෝජන බැංකු ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් කොහොමද කනෙක්ට් වෙන්නේ ඒ කරන valuation හරි තක්සේරුව ගන්න ඒ කියන්නේ ඒ ඒකාබද්ධ වෙන සමාගම් දෙකේ හරි තක්සේරුව ගන්න හරි සමාගම තෝරා ගන්න ඒ කියන්නේ ව්‍යාපාරයක් මිලදී ගන්නවා නම් ඒකට ඒ සමාගමට හොඳ සුදුසු ව්‍යාපාරයක් හොයලා දෙන එක ඊ හැම එකම ඒගොල්ලන්ගේ සර්විස් අනිත් එක ඕගොල්ලන්ට ඒකේ අනිත් එක දැක්ක එක තමයි ඒගොල්ලන් චාර්ජ් කරන ෆී එක අර මයික්‍රොසොෆ්ට් එකේ ඒ ඩීල් එකට ස්කයිප් එක පර්චස් කරන්න ඒකේ වැලියුේෂන් එකට අරන් තියුණා 30 මිලියන් US ඩොලර්ස්. අන්න ඒ වගේ අර මම මුලම දවසේ කිව්වේ ඒක බැංකින් වලින් වෙනස් වෙන්නේ ඔන්න ඔය තැන් වලදී. ඒ කියන්නේ ඒ දෙන සර්විස් එක කස්ටමයිස් සර්විස් එකක්. ඒතකොට විශේෂම සේවාවක් සහ ලොකු ඩීල්. ඒ කියන්නේ ප්‍රමාණෙන් විශාල ගනුදෙනුවක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒතකොට ඒකට සපයන සේවාව තමයි. එතකොට ඒත් එක්ක ප්‍රොප්‍රයිටරි ට්‍රේඩින් ඔය බ්‍රෝකරේජ් ඒ ටික මං පාඩමත් එක්ක කියන්නම්. ඒ වගේ දේවල් හැම එකකෙදීම ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් කනෙක්ට් වෙනවා. ඒත් එක්ක අර අන්තිමට කිව්ව 2008 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක ඒක මං සිකියුරිටයිසේෂන් කියන පාඩමේදී මං සම්පූර්ණයෙන්ම ඒක ඩිස්කස් කරනවා. අපි ටයිම් එකත් එක්ක මැනේජ් කරගමු ඒ රයිට් එතකොට අපි මේ ටියුට් එක අද මෙතනින් ඉවර කරනවා අපි ණයකර එක ඊළඟට එන්නේ ණයකර එක අනිත් අත්තිප ටියුට් එක අපි බැඳුම් කර මිලකරණේ කියන ටියුට් එකට එනවා ඒ ටියුට් එක තියෙනවා කියලා හිතනවා ඔගලංගාව නේද මේක බැඳුම් කර මිලකරණේ ट्यूट को होया गत्ता दे मैं इतने में भी लती है निकला लोगों लंडे अभी लने दे तीनों से तीनों ने अरे अरे बंदूक करा मिला कराने हैं इके ने बंदूक कर रहे हैं
වාසිදායක වෙන්න give you to උපරිම මොකද කියන්නේ මේ උපරිම මම කීයක් දුන්නොත්ද මේක ලාභ වෙන්නේ කියන එක තමයි එතනදී අපි තීරණය කරන්න ඕ තීරණය කරන්නේ මේ බැඳුම් කර මිලකරණය කියන calculation එකේදී එතකොට අපි ඒකෙදී discounted cash flow method තමයි මේකෙදී අපි යූස් කරන මෙතඩ් එක calculation එක. එතකොට මෙන්න මේ මේකේ මම කියලා තියෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා මම screen එකේ ඒක පෙන්නන්නම් මේක වෙන්නේ කොයි විදිහටද කියලා. මේ මේ chart එකමයි මේකම අපිට යූස් කරන්න පුළුවන්. බැඳුම් කර මිලකරණේ මේකේ අදහස බැඳුම් කර මිලකරණේ අදහස වෙන්නේ මට මේවට උත්තර දෙන්න रुपया सी ये मुहूर्त तो वाटी ना आता मर अभी बेदुंगर दाह दाह बेदुंगर दाह मिलती आरंभी हो मुहूर्त तो वाटी ना आता मर सी आई AY බැඳුම් කර 1000ක් මිලදී ආරම්භ කියනවා කූපන් රේට් එක කූපන් රේට් එක 7යි වාර්ෂික හරි මේ වගේ අවස්ථාවක මට කියන්නේ මේ මුදල් ප්‍රවාහය කොහොමද දැන් මෙයාට හම්බ වෙන මුදල් ප්‍රවාහය කොහොමද මේ කෙනාට आप ही देखो तो बैदुम कर दाह कोने वटिना तो मैं मिक्चर रही किए नहीं मोन तो वटना तो मैं सी है तेरे बैदुम करे का किए थे पोलिया हम बोलने कूपन कूपन इका सी आता है කල්පිරීම වසර 5 කින්. ඒකවල පළවෙනි අවුරුද්දේ අග පොලිය කීයද හම්බෙන්නේ? 7යි. 7යි. දෙවෙනි අවුරුද්දේ 7යි. අන්තිම එක 107යි. කසිය අප්ප ඔක තමයි කෑෂ් ෆ්ලෝ ඩිස්කවුන්ට් කෑෂ් ෆ්ලෝ එකෙන් බඳුන් කරයක් ගණනය කිරීමේදී සිදෙන්නේ මේක පළවෙනි දවසට ඩිස්කවුන්ට් කරලා ගන්න. ඒකට අපි යොදා ගන්නවා වට්ටම් අනුපාතය अपेक्षित प्रतिलाभेक्षित प्रतिलाभे मिच्चर මේක ඩිස්කවුන්ට් කරලා මෙන්න මේ වර්තමාන අගයට අරගෙන ඒ මිල ඇසුරින් තමයි ඔය ඕකේ තියෙන ෆෝමියුලා එක හදලා තියෙන්නේ. මේ විදිහ තමයි ඒකේ ෆෝමියුලා එක අරගෙන තියෙන්නේ. ඒතොරේ ඩිස්කවුන්ට් කෑෂ් ෆ්ලෝ මෙතඩ් එක කියන්නේ නැත්නම් වට්ටම් කළ මුදල් ප්‍රවාහය ඇසුරින් බැඳුම් කර ඒ මිල ගණනය කරන්න කියලා දුන්නොත් මෙන්න මේ
data එක මේ දත්ත එක දුන්නු ඉන්නේ ඒ විදිහට තමයි ඒක හදන්න ඕනේ අපි ගණන් හදනකොට ඒක බලමු මං ගණක් හදන්නම් ඊළඟට හරි එතකොට එතකොට ඔය දැන් මේ අවශ්‍ය ප්‍රතිලාභය required yield අපි මෙතන ලිව්වා ඒක ඒක මම ආපහු ලියනවා required yield මේක අපේක්ෂිත ප්‍රතිලාභය इंग्रीजी वचने मट मिस्सुन एक अहलम दनगंड मुकद इंग्रीजी वचने तम भाविता सह सिंह इंटरप्रिटेशन की एक विधि अहंड पुलवा इतकोट बंदुम कर वासीदायक वीमटना गेवियुत उपरीम मिल तीरने करंड तम मे बेंदुम कर मिलकरणे सिद्धकरणे वासीदायक वीम सद गेवियुत अवम वटिनात्मक डिस्कउंट रेट तम मेतनी रिक्वायर्ड रेट इतकोट अनागत मुदल प्रवाहया वार्षिको अर्धवार्षिक तम एव गेवीं सिद्धकरण वट्टम कल वर्तमान अगे लागिनीम तुम तम मे बेंदुंकर मे फोम्यूलाइक मे गणने किरीम अरगन तीयन इतने मे दोम्यूला देखा गता करंट जील डेखाई जील टू मेच्यूरिटी बोन प्राइसिंग डिस्काउंटेड मेथड वट्टम कल मुदल प्रवाह बेंदुंकर गणने किरीम इतना फोम्यूला अनिवार्य ओगुला දැනගෙන සිටිය යුතුම එක. එතකොට අපි ගණන් මේකෙන් හදමු. මේක රිප්‍රසන්ට් කරන්නේ මොනවද කියලා ඕගොල්ලන් බලාගන්න වාරික පොලිය. ඒ කියන්නේ වාරික පොලිය, වාර්ෂික පොලිය වාර්ෂිකව ගෙවනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 107යි නම් 107ෙන් වර්ෂයට අදාළ වෙන පොලිය. නමුත් මාස 6න් 6ට ගෙවන ගෙවනවනම් ඒ අදාළ මාස 6ට අදාළ වෙන පොලිය තමයි C කියන තැනට ඇප්ලයි කරන්න ඕනේ. රයිට්? එතකොට I කියලා මේකක් තියෙනවා මේ කියන I මෙන්න මෙතන යට තියෙන I එක මෙතන මේක I එක වන් කැපිටල් එකකින් මේ වෙලා තියෙන්නේ. I වාරික අපේක්ෂිත ප්‍රතිලාභය. දැන් අපේක්ෂිත ප්‍රතිලාභය ගන්න පුළුවන් ඒ විදිහටම වාර්ෂික පොලී ගෙවන බැඳුම් කරයක් නම් නමුත් සය මාසික මාස 6න් 6ට පොලී ගෙවීම සිද්ධ වෙනවා නම් අනිවාර්ය වශයෙන්ම වාරික අපේක්ෂිත ප්‍රතිලාභයත් 100ට 6යි නම් ඒකෙන් භාගයක් තමයි ගන්න ඕනේ. අපි ගණන් හදනකොට ඒක බලමු. ඒකට ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඔය පොඩ්ඩක් වරදින්න පුළුවන් දැන්. ඊට පස්සේ n එක. n කියන්නේ පොලී ගෙවීම් වාර ගණන. පොලී ගෙවීම් වාර ගණන. දැන් මට කියන්නේ දැන් අවුරුදු 5ක බැඳුම් කරයක වාර්ෂිකව කූපන් පොලී ගෙවන බැඳුම් කරයක පොලී ගෙවීම් වාර ගණන කීයද? 5යි. 5යි. මට කියන්නේ මේ 6 මාසයකට සැරයක් पॉली गिवन हो ना हम पॉली की भी वार गणना करेंगे सर प्रेजेंटेशन है पहले आ प्रेजेंटेशन ने क्या क्या नहीं जब मैं बैंडों कर जब मैं मगर रेशियो का तीन ने का पेन है डबोन वैल्यूएशन किया ला सर के स्क्रीन ने का पेन है अभी तक अब यही मत මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? මම මෙහෙම දාන්න විතරයි. දැන් පේනවා නේ? පේනවද? දැන් හරි සර්. දැන් පේනවා. දැන් පේනවා සර්.
දැන් ද ෆුල් ස්ක්‍රීන් පේන්නේ දැන් මේ මෙච්චර වෙලා දැක්ක මේ පෙනුනේ නැද්ද ඒක කලින් පෙනුනේ නැහැ දැන් තමයි පේන්නේ මොකද ඒ ටියුට් එක මෙහෙමයි ඕගොල්ලන්ත් අතේ තියෙනවා ඒවට මේ මම අර මේ කොයි හරියද කරන්න කියන එක ඕගොල්ලන්ට නැත්තම් ට්‍රැක් එකක් නෑ මම මේ මේ ස්ක්‍රීන් එක ෂෙයා කරේ ඒකයි මං හිතුවේ ඒක ෂෙයා වෙලා කියලා පොඩි එවන දැන් ඔයගොල්ලන් කරන තැන දන්නවනේ ඔයගොල්ලන් අතේ ටියුට් එකක් තියෙනව නේද? හා සර්. ආ තියෙනවනේ. හරි. රයිට්. එතකොට දැන් දැන් ඔයාලා ස්ක්‍රීන් එක පේනවනේ. ඒතර බෝන් වැලියුේෂන් එකේදී වට්ටම් කළ මුදල් ප්‍රවාහයේදී ඒක යොදාගන්නේ ඔය ෆෝමියුලා එක. එතකොට වාරික පොලිය වාරික අපේක්ෂිත ප්‍රතිලාභය ඒ ඔක්කොම ඉෆෙක්ට් වෙන්නේ සය මාසිකව ගෙවීම සිදු කරනවා. ඒතකොට පොලි ගෙවීම වාර ගණන වසර 5ක බැඳුම් කර එක අර්ධ වාර්ෂිකව ගෙවීම සිදු කරනවා නම් වාර කීයක් ගෙවනවද එතකොට? 10යි. එතකොට 10ක් ගෙවනවා. භාගි 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 10 වෙනි එකේදී ඒ අදාළ පොලිය සහ මුල් මුදල්. එතකොට n එක වෙන්නේ 10 එතකොට right එතකොට මුහුණතගේ වෙනසක් නැහැ 100 හෝ 1000 හෝ අර face value එක කියන්නේ principal value එක right එතකොට අපි මෙන්න මේ ටික තමයි මේ කරේ මම ඒක ටිකක් ඉක්මනට කරා අනාගත මුදල් ප්‍රවාහ තක්සේරු කරනවා ඊට පස්සේ මොකද කරේ වට්ටම් අනුපාතිකේ නැත්නම් පොලි අනුපාතිකේ තීරණය කිරීම ඒ කියන්නේ ඒක දෙනවා අත්‍තරම ඒ වට්ටම් අනුපාතී ටේබල් එකකින් අරගෙන හරි නැත්තම් අපේක්ෂිත ප්‍රතිලාභයේ හැටියට ඒක දෙනවා ඊට පස්සේ මුදල් ප්‍රවාහයන් තීරණය කරන්න ඕනේ වට්ටම් කළා. ඉතින් ඒකේ ෂෝට් ෆෝම් එක ඒකේ ෂෝට් ෆෝම් එක තමයි මේ. මේකේ මේ මුල කොටසෙන් කියන්නේ අර මුල අවුරුදු 4 එක පස්වෙනි අවුරුද්ද නියෝජනය කරන්නේ මෙන්න මේ පිටිපස්සේ කොටස. ඒකෙන් තමයි ඒ ෆෝමියුලා එක මේ වෙලා තියෙන්නේ. හැබැයි මේක පාඩම් කරගන්න ඕනේ ෆෝමියුලා එක ඕගොල්ලන් ඒ කියන්නේ තර්ක අනුකූලව මෙහෙමයි වෙන්නේ කියලා ඔළුවට දාගන්න බෑ මේ මේ ෆෝමියුලා එක මේ විදිහට ඕගොල්ලන් මතක තියාගන්න වෙනවා රයිට් එතකොට ඔන්න දැන් තියෙනවා ගණන් ටිකක් ඔය ගණන් ටිකේ අපි කරලා බලමු දැන් මේ ටියුට් එක ඔක්කොටම තියෙනවද කියලා මට කියන්න මොකද මේකෙන් මට එක්සිට් වෙන්න මොකද ඔය ගණන් ටික දැන් ඔයගොල්ලන් අතේ තියෙනවා මේ මොකද මට ෂෙයා කරන්න ඕනේ මගේ ස්ක්‍රීන් එක ඔක්කොටම තියෙනවද 13 දෙනෙක් 13ක් නේ 12 නේ 12 කරේ තියෙනවා නේ මොකද කනෙක් වෙන්න බැරි කීප දෙනෙක් කතා කරලා තිබ්බා ඒක හින්දා රයිට් ඔකොඩොම ටියුට් එක තියෙනවනේ හරි මම මේ මගේ ස්ක්‍රීන් එක දැන් දැන් බෝඩ් එක ඔයගොල්ලන්ට පේනව නේද රයිට් එතකොට හරි ඕගොල්ලන් දැන් ඒකේ මේ ගාන මේ උදාහරණය ට අදාළ වෙන වැලියුස් ටික මට හොයලා කියන්න මම එක විනාඩියක් දෙන්නම් වාරික පොලිය කීයද වාරික අපේක්ෂිත ප්‍රතිලාභය කීයද පොලි ගෙවීම වාර ගන්න කීයද මුහුණතගේ දන්නු එන්නේ ඒ ටික මට හොයාගෙන ඉස්සලා කියන්න ඊට පස්සේ අපි ගානට යම් හරි ඒකම මම ඊට පස්සේ තව වෙන ගානකුත් එතන මම දෙනවා විනාඩියක් මම දෙන්නම් ඒක ඔගොල්ලන් හදලා මට මං අහන්න ඔගොල්ලන්ගේ රයිට් ගණන් ටික ගත්තද කිය දාපු ගණන් ටික මට කියන්නකෝ
कूपन पोलिय किए द वारिक पोलिय अपेक्षित प्रतिलाभे बिंदु दशम बिंदु पाह बिंदु दशम बिंदु पाह ओ पाहमाई ऐये एक वार्षिक व गिवीम सिद्ध करन इधर बेरी वेला हवत मंग आ मम्मी का मंग सॉरी मम्मी का शेयर करें ओ राइट स्क्रीन ने का मम्मी बोर्ड ने का पेन हो जाए अर्धवार्षिक अरे एप्पल टू एप्पल अरे ये तो एक ही मासा हाय के इफेक्ट के बाल लोना मासा हाय कटा आधा आलू भी ना गानं संख्या तमा इतने कंपेयर करने लोड़ी पॉली गिविंग बार गानं पॉली गिविंग बार गानं पाहाय 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 आईए मुलु अवरुद्धे अवरुद्ध गाने तमा एक गिवी में सिद्ध करा राइट ये तो उड़ा अनित्य का मुहूर्त आ गये ओगल दाना देंगे मैं की गाना हदला ओगला गांडर पुलवंद फॉर्मूला एक टे अप्लाई करना दीने का मैथमेटिक्स ये वमां दीर्घ वाचिंग कराने नहीं है एक ओगलंगे कैलकुलेशन का मंग ඇත්තටම මේ ඔන්ලයින් විතරනේ මේ ඇත්තටම ක්ලාස් එකේ කැල්කියුලේෂන් එක ඔයගොල්ලන්ට ඒක කැල්කියුලේටර් එකකින් හරි මේ ස්ටෙප් බයි ස්ටෙප් හරි ඒක කරන්න පුළුවන් 1 මයිනස් 1 යට 1 ප්ලස් i එකට එතකොට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් වාර්ෂික අපේක්ෂිත ප්‍රතිලාභයේ 0.05 ඒකේ n වල ගුණාකාරය n එකට 5 යට बिंदु दशम बिंदु पहा एक मुहून त्यागे दाह ईट पास अटिंग प्लस ई वल आय एन गुण गुणे पश्विनी गुण एक दंड ओगोलांड मीना उत्तरे कीयदेला बलांड एंडोने दाह कट अडू वड अडू आ गया फॉर्म्यूला राइट एक किए थे क्यों हाथ सिया अनु आटा इधर से महाय यात्र अनु आटा इधर से महारे अनु सिया अनु आटा इधर से महाय एक म ඔගලන්ට දෙවෙනි උදාහරණෙන් තව එකක් තියෙනවා දසවසරක 100ට 10ක කූපන් අගයක් තියෙනවා එකක් සමමිල මුහුණත වටිනාකම 1000යි අර්ධ වාර්ෂිකව ගෙවීම සිද්ධ කරන බැඳුම් කරය. ඒ කියන්නේ 100ට 10යි නම් අර්ධ වාර්ෂිකව 100ට 5ක ප්‍රමාණයක් තම ගෙවීමක් අර්ධ වාර්ෂිකව හම්බ වෙන්නේ. अतर इलांग पोलिगिवीम इदिरी मासहाय अपेक्षा करना अपेक्षित एके अपेक्षित प्रतिलाभे सीयर दोलहाय मेके मिल गणनय करंड कियला कियनवा एतकोट मट कियंड पोलिगिवीम वार गणन कियद
මේ ස්ක්‍රීන් එක පේනව නේද නැද්ද ආ මේක සෝරි දස වසරක 10ක කූපන් අගයක් ඇති බැඳුම් කරය සම මූණත අගය 1000යි අර්ධ වාර්ෂික බැඳුම් කරයක් අපේක්ෂිත ප්‍රතිලාභයේ 12යි වාර්ෂික අපේක්ෂිත ප්‍රතිලාභයේ 12යි ඒතර ඕකට අවශ්‍ය කරන අගයන් වැලියුස් කොහොමද එන්නේ ෆේස් වැලියු එක 1000යි පොලි ගෙවීම් වාර ගණන පොලි ගෙවීම් වාර ගණන කීද අවුරුදු 10 නම් 20 එක අවුරුද්දකට දෙක ගානේ අවුරුදු 20යි තේරු නේද තේරුණාද මේ කවුරු හරි ඔව් කියයි කියලා බලන් ඉන්න එපා කමන්නේ අන්මියුට් කරලා කියන්න තේරුණා සර් තේරුණානේ හරි මේ ඔය දැන් සජිත් දිනෝෂි ඔය කීප දෙනයි මට මේ අන්මියුට් වෙනවා පේන්නේ අනිත් අය නම් ඉන්නවද නැද්ද දන්නෙත් නෑ එහෙමමත් කරන්න එපා කොහොම හරි ඔයගලන් මේ ඉන්ටරැක්ට් වෙන්න මොකද මේ මේ මේක තින් ස්පෙෂල් කේස් එකක් අපිට තින් ඔන්ලයින් මේ මේ වගේ කරන්නේ ඔයගලන් කලින් කරලා ඇති නොකර ඇති ඒවට පොඩ්ඩක් ඕක මොකද පොඩි අය වගේ නෙමෙයි ඔයගලන්ට ඔය කීස් වැරදිලා මියුට් වෙන්නේ අන්මියුට් වෙන්නේ නෑ එකින්ද මේ අන්මියුට් කරලා උත්තර දෙන්න තව එක්කෙනෙක් උත්තර දෙන්න පුළුවන් නෝ දෙන්න පුළුවන් දුන්නත් කමක් නැහැ මේව කරලා කරන්න එතකොට රයිට් එතකොට දසවසරක නම් අර්ධ වාර්ෂික නම් වාර ගණන 20යි හරිනේ ඒක right එතකොට වාරික අපේක්ෂිත ප්‍රතිලාභය කීයද 2.12 වාරික අපේක්ෂිත ප්‍රතිලාභය 2.12 අයි ඈ සියයට 12 හය අවුරුද්දක අපේක්ෂිත ප්‍රතිලාභයේ 12යි නම් වාරික නැත්නම් 6 මාසයකට අදාළ වෙන වාර්ෂ අපේක්ෂිත ප්‍රතිලාභය අපි ගන්නේ 6.6යි නැත්නම් 0.6 ඕකෙන් භාගයයි වාරික කූපන් අගය කීයද වාරික කූපන් පොලිය සෝරි ඒ පොලිය රුපියල් වලින් ගන්න percentage එක නෙමෙයි වාරික කූපන් පොලිය කීයද වර්ෂයකට කීයද කූපන් පොලිය වාර්ෂිකයක වර්ෂයකට 100යි අර්ධ වාර්ෂිකව 50යි හරි හරි කිව්වට මම හිතනවා ටික ඔයගොල්ලෝ ඉබැල්ලදී 10යි වාර්ෂික නාමික අගය 1000යි හරි එතකොට මේක අර්ධ වාර්ෂිකව ගෙවන්නේ තහ අපේක්ෂිත ප්‍රතිලාභය මේක පේනවනේ 12යි ඒ වගේ තත්වයක් තියෙනවා දස වසරක එතකොට වාරික කූපන් පොලිය වාර්ෂිකයක 10යි ඒකෙන් භාගය ගන්න 6 මාසයකට
ඒකෙන් භාගයයි. එතකොට 100 හරි වාරික කූපන් පොඩි වාරිකේ. එතකොට ඒ වාරික කූපන් පොඩි C 100 එකෙන් අපි ගාන පටන් ගන්නේ. එතකොට ඒක වාරික කූපන් පොලිය ගත්තොත් අපි හැම එකම ඇප්ලයි කරන්නේ වාරික. ඒක වාරික වාරික ගාන මේ පොලී ගෙවීම් වාර ගන්න දස වසරක ඒක 6 මාස ගානේ 20 හරි 20යි. වාරික අපේක්ෂිත ප්‍රතිඵල වාරික අපේක්ෂිත ප්‍රතිඵල 12 ඉන්පත්නක් භාගය මාස 6කට අදාළ මාස 6ක ඉෆෙක්ට් එක විතරයි ගන්න. 100 එකත් මාස 6ක එක. එතන ඉහට ෆෝමියුලා එකේ ඔක්කොම මාස 6ක ඉෆෙක්ට් එක 6යි නැත්නම් -6 කියන පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඇප්ලයි කරන්න ඕන. තව මොනවද මේකේ ඕනේ? වාරික පොලිය C I වෙන ඊටසි M M එක දන්නවනේ. කියන්නේ 1000. මේක බලලා කියන්න මේකට කීයද එන්නේ කියලා. ප්‍රේක් මේකට එන්නේ කීයද කියලා. අරකට ඇප්ලයි කරපුවාම කීයක් එනවද? මේ ෆෝමියුලා එකට ඇප්ලයි කරන්න ඕනේ. ආදේශ කරන්න ඕනේ. කියනවද? ගාන හැදුවද කවුරු හරි? අරකට අර ෆෝමියුලා එකට ඇප්ලයි කරන්න තියෙන්නේ එක. ඔගොල්ලෝ හදලා බලන්න ඒක කීයද එන්නේ කියලා. කලින් එකේ කූපන් රේට් එකට වඩා ඩිස්කවුන්ට් රේට් එක අඩු. ඒකේ ගාන. එතකොට බැඳුම් කරේ මිල ආවේ 18. ඒ කියන්නේ මූණත වටිනාකමට අඩු ගාන. 18 අඩු ගාන. මේ සැරේ
අපේක්ෂිත ප්‍රතිලාභයේ වැඩි කූපන් රේට් එකට වඩා. එතකොට එන ගාන කොහොමද කියලා බලන්න කීයක් එනවද? 1000ට වැඩි ගානක් එන්න ඕනේ. 1100 1200 ගානක් උත්තරයක් එන්න. කවුරුත් මං හිතන්නේ හැදුවේ නැද්ද මේකට අප්ලයි කරලා එක හදන්න ඕනේ. හරිද? මට කියන්න තේරුම් නැති කවුරුත් නැහැ නේද මෙතන? මට කියන්න ඔය කොටස තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද? සර් පොඩ්ඩක් මේක ගණනක් සුළු කිරීම කරලා දෙන්න පුළුවන්ද බලන්න. මේක මේ මේ හදලා දෙන්නද? ඔව් ගණන් ටික හදපු විදිහ මේ කරපු විදිහ පැහැදිලි සර්. අර මේ මේ ඉලක්කම් වලට ආදේශ කරගන්න පුළුවන් එක පැහැදිලි. පොඩ්ඩක් සුළු කිරීම කරගන්න ඕනේ සර්. ආ ඔව් ඒක ඒක මැතමැටික්ස් ඒකයි. මම ක්ලාස් එකේදීත් ඔය ගහන ඕක තමයි දෙන්නේ හදන්න. මේක ඇප්ලිකේෂන් මෙතන තනි කරමු. ඒවට ආදේශ කරගන්න දන්නව නේද? මෙහෙමයි දැන් ඔයගොල්ලෝ මේක පේනව නේද? මේකෙදි මේ එක බෙදීම එක මේ එක ප්ලස් i වල n බලය ඉස්සලා විසඳ ගන්න ඕනේ එතන. හරි එක ප්ලස් i. එතකොට අපිට i එකට ආවේ 0.06යි. එතන 1.06 n වෙනි බලය. ඒක හොයාගෙන එකෙන් a එන උත්තරේ බෙදලා එකෙන් අඩු කරන්න ඕනේ ඒ මුළු උත්තරේම මෙතන. right ඒක බෙදන්න ඕනේ i වලින්. i වලින් බෙදලා a එන උත්තරේ තමයි වැඩි කරන්න ඕනේ c වලින්. ඊට පස්සේ ඒකයි අර m යට 1 + i වල n එක එන උත්තරේ එකතු කරන්න ඕනේ. කලින් මට උත්තරයක් ආවා 790 ගානක උත්තරයක් දුන්න කෙනාට උත්තරේ එන්න ඕනේ. එයා හදපු විදිය හරි. මේකට ආවේ 885.3. 800? ඔව්. 800 ගාන නෙමෙයි 1000 ගානක් එන්න ඕනේ. මේකයි මං ගණන් එකින් එකට වෙනස් කර කර මේ දෙන්නේ. මං හැම සැරේම එකම ගාන හදන්නේ නැහැ. දැන් මේකේ වට්ටම් අනුපාතය අඩුයිනේ, කූපන් පොලිය වැඩි. මේකේ මේකේ වැඩි. මේකේ එන්න ඕනේ කීයද? 800 ගානක්ද? ඒක මේ ප්‍රතිලා අපේක්ෂිත ප්‍රතිලාභේ මේ සොරි මේ උඩේකේ තමා වැඩිපුර එන්න ඕනේ. කොහොමද මෙහෙමයි දැන් මේ මේකට මං මේ අර මේ කැල්කියුලේෂන් මං කරන්න ඇති විශේෂම හේතුව මේක ගොඩාක් වෙලාව යනවා. අපි මගේ සෙෂන් එකකින් පැය භාගයක් විතර යනවා මේකේ ගාන මෙතන හදන්න ගියොත්. දැන් ඔය වගේ ගානක් මේ මේ එකින් එක ලියලා හදන ලෙවල් එකේ නෙමෙයි ඉන්නේ. හන්ද මම ওই ෆෝමියුලා එක එන විදිහයි හදලා ඇප්ලිකේෂන් එක විතරක් හැදුවේ. මොකද කැල්කියුලේෂන් එක කියන එක ගණිතමය දෙයක්. ඒක ඕගලන්ට එච්චර අමාරු වෙන්නේ නැහැ. මම මේක හදලා අපි මේ දෙක කම්පෙයා කරමු. දැනට මේ උදාහරණ 1යි 2යි හදලා ඕගලන් අතේ උත්තර තියාගන්න. හරි ඊට පස්සේ අපි එන සතියේ මේක කම්පෙයා කරමු. මම මේකේ එන ගානත් එක්ක මං කියන්නම් කොහොමද හරියටම උත්තරේ මොකද්ද කියලා. නැත්නම් අපිට වෙලාව ගොඩක් අඩුයි කෙරෙන්න තියෙනවා. මේ මේ විභාග ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ වගේ මං හැම එකෙම
මෙහෙම කරලා තියෙනවා. ඒකින්ද මේ මේක මට කැල්කියුලේට් කරලා එන සතියේ මතක් කරන් අපි ඒක ඩිස්කස් කරමු මං හදලා උත්තර ටික මං දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ගේ එකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. රයිට්. ඊළඟ එක ශූන්‍ය කූපන් මිලකරණය කියන එක. ඉතින් ඕකේ ෆෝමියුලා එක ඔයගොල්ලන් ලියා ගන්න ඕනේ. මං ෆෝමියුලා එක යන ශූන්‍ය කූපන් එකේ ෆෝමියුලා එක තමයි ශූන්‍ය කූපන් මිල සමානයි මම මේක ලියන්නම් බෝඩ් එකේ. ඔයගොල්ලෝ බෝඩ් එක පේනව නේද? බෝඩ් එක පේනවද? ඔව් සර්. ඒක කෙටි එකක්. m බෙදීම 1 plus i වල n 0 coupon 0 coupon එකේ එන්නේ මෙච්චර. ඒක ගණනය කිරීමට ගන්න. මේක ඔබලන්න. මට මේක කියන්නේ මේක දැක්ක ගමන් අවුලක් තියනවද මොකක් හරි? ෆෝමියුලා එකේ. සර් කලින් එක පන්තිම ටික ඔකනේ තිබ්බේ. අනිත් ගානේ හදන්න යනකොට ඒකත් එක්ක 0 කූපන් එකකදී මේක ඇප්ලයි කරනකොට අවුලක් තියනවද? ප්‍රශ්නයක් මතුවුණා. ජීරෝ කූපන් එකේ කූපන් මේ අගයක් නැති හින්දා තමයි අර පළවෙනි කොටස නැත්තේ අර අන්තිම කොටස විතරක් බොන්ඩ් ප්‍රයිස් කැල්කියුලේෂන් එකෙන් ඇතුළත් වෙලා තියෙනවා. ඔව් එතකොට n එකක් තියෙනවා මෙතන. ඒකට පොලිගමි වාර ගානක් නැහැ කියලා අපි තියරි එකේම ඉගෙන ගත්තා. එහෙම නේද? ඔව්. ඔව්. n එතකොට අපි නාමික වශයෙන් ඒක නාමිකව අපි කියනවා 6 මාසයකට ඒක වෙනවා කියන නාමික. ඒ කියන්නේ අපි උපකල්පනයේ උඩ තමයි ඒක කරන්නේ. දැන් අපේක්ෂිත ප්‍රතිලාභේ ශූන්‍ය කූපන් එකේ ගාන බැලුවොත් පස් අවුරුදු ශූන්‍ය කූපන් එකක බැඳුම් කර ඒක මිල තමයි මෙතන බලන්න තියෙන්නේ. පස් අවුරුදු අපේක්ෂිත ප්‍රතිලාභය කියලා විතරක් දුන්නොත් අපි ගන්න ඕනේ එක වාර්ෂික කියලා 107යි. ඒකේ නාමිකගේ 1000යි. එතකොට ඒක කොයියම් විදිහකින් හෝ ඩිස්කවුන්ට් එකකට, ඒ කියන්නේ වට්ටමකට තමයි නිකුත් කිරීම කරන්නේ. ලෙස සැලකේ නම් නිකුතු මිල ගණනය කරන්න තියෙනවා. එක්ස්පෙක්ටඩ් ඊල්ඩ් එක තමයි එතකොට දීලා තියෙන්නේ. එතකොට i එක ගන්නකොට අපි දැන් පස් අවුරුදු ශූන්‍ය බැඳුම් කර එක n එක වාර ගණන ගන්නකොට අපි 10 කියලා ගන්නෙ. ඒ කියන්නේ 6 මාසිකව තමයි ඒක වෙන්නේ කියලා. ඒතකොට නාමික අගය වාර ගණනට ගන්නෙ නාමික අගය හැටියට නාමික අගයක් ගන්නෙ. එතකොට පස් අවුරුද්දක නම් ඒක 10ක් කියලා n එක ගන්නෙ. අනිත් එක ඕනේ අවශ්‍ය ප්‍රතිලාභේ නැත්නම් අපේක්ෂිත ප්‍රතිලාභේ කියන එක. ඒතකොට ඒකක් ගන්නෙ 6 මාසයකට. ඕකෙන් භාගයයි. ඒ කියන්නේ 3.5 කියන එක තමයි ඒකට ඇප්ලයි කරන්නේ. එතකොට අපිට මැචියුරිටි එක වෙනස් වෙන්නේ නැහැ. මැචියුරිටි එක මැචියුරිටි එක 1000යි. ඒක වෙනසක් නැහැ. ඊළඟට i ඊළඟට n වාර ගණන වෙන්නේ. එතකොට 5 3 වාර 10යි කියලා මේක නාමික. ඒව නාමික ගන්නේ calculation purpose. ඒ කියන්නේ ගණනය කිරීම සඳහා පමණයි. එතකොට i එක ගන්නකොටත් එහෙමමයි වෙන්නේ. එතකොට i එක expected yield එක නැත්නම් discount rate එක
ඒකෙන් කියවෙන්නේ 107 වාර්ෂිකව එහෙම වුණොත් අපි ගන්න ඕනේ 6 මාසයකට 0.3ක 3.5 කියන නැත්නම් 0.035 ඒක තමයි ගන්න ඕනේ i එකට. ඒතර ඔන්න ඕක apply කළා තමයි මේක හදන්න තියෙන්නේ. මේකත් බලා ගන්න මට මතකය හරිනම් මගේ එක වාරයක් අහලා තිනවා විභාග ප්‍රශ්නයක් හැටියට. හැබැයි අපි කලින් කතා කරපු discounted කියන්නේ normal zero coupon නෙමෙයි normal bond calculation formula එකෙන් නම් අහලා තිනවා කීප වතාවක් මේක ගැන. මේකෙත් මේ අර්ධ වාර්ෂිකව කියලා කියලා තියෙනවද? ඒ කියන්නේ දැන් මේ ගානේ අර්ධ වාර්ෂික කතාවක් නෑ 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 මේක මේ නාමිකව අපි කැල්කියුලේෂන් පර්පස් විතරයි අපි ගණනය කිරීම සඳහා විතරයි මේක මේ විදිහට ඇප්ලයි කරන්නේ අපි ගණනය කිරීමට විතරයි නැතුව ඒක මේ මේ එහෙම ගෙවීමක් නෑ මේ ගණනය කරලා උත්තරේ ගන්න ඕනෙ හින්දා තමයි අපි මේ මේකට ෆෝමියුලාකට ඇප්ලයි කරන්න විතරයි මේ ඩේටා ගන්නෙ නැතුව මේ වෙන ඔක්කොම නාමික අගේවල් මේක නාමික වෙන්නේ නැහැ මේක දුන්න මේ ඩේටා එකක් ඇත්තටම ඒකට වාර ගණන අපි නාමිකව ඒකට ඇප්ලයි කරනවා මම හිතන්නේ මේක වාර්ෂිකයක දුන්න මේ බැඳුම් කර මිලේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඒකට 6 මාසිකව ගත්තොත් ඊට වඩා ඇකියුරේට් ගණක් එනවා ඒකට 6 මාසිකව ඒ ඉෆෙක්ට් එක එතෙන්ද ගන්න පුළුවන් right ඒක zero coupon එක ඇත්තටම ලේසි ඒකෙම extended formula එකක් තමයි අතන අපි ගත්තේ ඊට කලින් discounted rate එක මේ bond calculation එක ගත්තාම right එතකොට මෙන්න මේක පොඩ්ඩක් tricky question එකක් right ඔගලන්ට මේ ෆුල් ස්ක්‍රීන් එක මට දාන්න වෙනවා මේක ඔගලන්ට පේනවනේ නේද පේනවද BOC 2021 මාර්තු 31 දින කියන එක පේනවා ඔව් සර් පේන හරි එතකොට ඒ ගානේ තියෙන්නේ BOC 2021 මාර්තු 31 දින කල්පිරීමට નિયમિત මෙන්න මේ දරණ බැඳුම් කරය BOC 2021 M31st දරණ බැඳුම් කරේ සම්බන්ධ අවස්ථා දෙකක් දීලා තියෙනවා හරි ඔය වගේ ඇත්තටම ඕනෑම ගානක් ඕනෑම සබ්ජෙක්ට් එක ඕනෑම ගානක් ආපුවාම මේ ටික කියවලා මේ මේවා කියවගෙන යන්න එපා අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ඔය සමහරට required yield එක අහන්න පුළුවන් නැත්නම් තව formulas තියෙනවා capital asset pricing model ඒ වගේ ගොඩක් තියෙනවා. මොකද්ද අහන ප්‍රශ්න කියලා ඊළඟට බලන්න ඊට පස්සේ ඒකට අදාළ දත්ත ටික ඔයගොල්ලෝ දන්නවනේ. කල් පිරණ තෙක් ප්‍රතිලාභයට ඕන කරන data ටික. එතකොට ඒකනේ අහන්නේ ටක් ගාලා එතකොට ඊට පස්සේ content එක බලන්න. මේ right දැන් මේකේ අහන්නේ මොකද ඒ ඒ අවස්ථා වලදී වර්ධන ප්‍රතිලාභය මේ 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 කියන සිනාරියෝස් දෙකක් අවස්ථා දෙකක් දීලා තියෙනවා මේකේ වර්ධන ප්‍රතිලාභය සහ කල්පිරෙන ප්‍රතිලාභය ගණනය කර දක්වන්න කියලා තියෙනවා මේක ඇත්තටම විභාග ප්‍රශ්න නෙමෙයි ඒවට සැරෙන් සැරේට විභාග දෙකක හෝ තුනකදී මේ දෙක අහලා තියෙනවා ලකුණු තුනක විතර ප්‍රශ්න කිහිප වතාවක් right එතකොට ඕගොල්ලන්ට පුළුවන් දැන් මේකේ අවස්ථාව පළවෙනි අවස්ථාව ගමු කූපන් පොලිය 109යි මුහුණත අගය 100යි මිලදී ගැනීමට අපේක්ෂිත මිල අන්න මොකද්ද මිලදී ගැනීමට අපේක්ෂිත මිල කියන එකේ අනිත් අදහස දැන් දැනට
ඒක ට්‍රේඩ් වෙන මිල නැත්නම් වෙළඳපළ මිල වෙළඳපළ මිල කීයද 106යි ඊට පස්සේ මිලදී ගැනීමට අපේක්ෂිත දිනයක් කියලා එකකුත් සඳහන් වෙනවා මේක අපි පස් අවුරුදු කියලා හිතුවොත් මං කියන්නම් ඒක කොහොමද මේවා කරන්න කියලා අවස්ථාව දෙක කූපන් දැන් පළවෙනි අවස්ථාවෙන් සම්පූර්ණම වෙනස් දෙවෙනි අවස්ථාව හරි කූපන් පොලිය 111යි අන්න 11ක කූපන් පොලියක් තියෙන එක මුහුණතගේ 100යි මිලදී ගැනීමට අපේක්ෂිත මිල 94යි මිලදී ගැනීමට අපේක්ෂිත දිනය මෙන්න මේ කියන දවස දැන් මේකේ අපි පළවෙනි කොටස ගණනය කරලා බලමු වර්තන ප්‍රතිලාභය ද වර්තන ප්‍රතිලාභය මට ෆෝමියුලා එක කියන්න පුළුවන් ද කවරෝ හරි උතන ටග් ගාලා උඩට ගිහිල්ලා බලලා කියන්න පුළුවන් නැත්තම් මතකයක් තියෙනවා කූපන් පොලිය බලන්න ඕනේ මිලදී ගැනීමට අපේක්ෂිත මිලෙන් වැඩි කරන්න ඕනේ මුහුණත අගේ ඔව් ලියන හරි වෙළඳපළ මිලෙන් වාර්ෂික කූපන් පොලිය කූපන් පොලිය අපි හොයාගන්න ඕනේ ඒකට වෙළඳපළ මිලෙන් බෙදලා ඒක 100ෙන් වැඩි කරපුවාම කරන්ට් ඊල්ඩ් එක ඒ කියන්නේ ඒ वर्तमान में ए ए अवस्था वेदी एक टे लेबिने प्रतिलाभे वार्षिक व लेबिने अपने प्रतिलाभे तमा हो रहने थी इधर कूपन पोलिय की ये द रुपिया लोली नमे नमे इधर नमे या वेदी में कसी आये वेदी के लिए में सी ये एक तमा वार्तन प्रतिलाभे की ये द इन्हें අටයි දශම හතරයි නමය හතරයි නමය හරි දැන් ඔයගලන්ට අර අවුරුදු පහක මම හැදුව චාට් එක අර ඒකේ ඔයගලන්ට ප්ලොට් කරන්න පුළුවන්නේ කොයි අවස්ථාවේද කියලා මේ මේක වෙන්නේ දැන් මිලදී ගියන විට අපි වෙළඳපළ මිල 106යි කියන්නේ බැඳුම් කර මිල ඉහළ ගිය අවස්ථාවක් හරි ඒතර ඉහළ ගියාම පළදාව නැත්නම් yield එක කූපන් පොලියට වඩා අඩු වෙනව නේද අන්න ඒක තමයි ඔය current yield එක මේ දැන් දැන් තියෙන yield එක පෙන්වන්නේ ඒකයි උත්තරේ කීයද කිව්වේ 8.4 9 ඒකේ සම්බන්ධය තේරෙනවද ඒ සම්බන්ධය තේරෙන්නේ ගිය සතියේ එක හරියටම ඒකට හිටපු අයට තමා ඒක තමා මේ වැඩේ කිව්වේ 109 9යි 106 හරි වැඩි කිනේ ඒකට 8 දශම ගානක් 4යි 9 එන්නේ ඇයි බැඳුම් කර ප්‍රයිස් එක ඉහළ ගිහිල්ලා මේ මැද අවස්ථාවක බැඳුම් කර ප්‍රයිස් එක අර අපි එදා හැදුව එකේ ප්‍රයිස් එක ඉහළ ගිය අවස්ථාවකදී එතකොට ඒක මේ කූපන් රේට් එකට වඩා අඩු වෙන්න අඩු වගයක් ගන්නවා ප්‍රයිස් එක උඩට ගිය වෙලාව ඒකයි කූපන් රේට් එකයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ කියලා කිව්වේ ඒකයි ප්‍රයිස් එක උඩට යනකොට yield එක පල්ලෙහාට යනවා හරි වෙළඳපළ මේ අනුපාතයේ මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රයිස් එක උඩ ගියා කියන්නේ ගිය සතියේ හිටපු කෙනෙක් නම් ඕක තේරෙනවා ප්‍රයිස් එක උඩ ගිහලා කියන්නේ වෙළඳපළ පොලිය අනුපාතේ මොනවද වෙලා තියෙන්නේ මේ තිබ්බ තැනට වඩා වෙළඳපළ පොලිය අනුපාතේ වැඩි වෙනවා ප්‍රතිලෝම අඩු වෙන්න ඕන
අඩු ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා අර ටටිටුක් කියලා නෙමෙයි උඩට යන්නේ ඇයි වෙල උඩට යන්නේ මෙයාට ආයෝජකයාට වාසි ඒ කියන්නේ වැඩි ගාණක් දීලා ගන්න ඇයි වෙළඳපොලේට වඩා මේ ඊල්ඩ් එක නැත්තම් මේ කූපන් රේට් එක හොඳයි වෙළඳපොලේ ඒ කියන්නේ පහළ ඇවිල්ලා මේ අවස්ථාවට වඩා මේක ලොකු පාඩමක් ඒ සති පැයකටත් වැඩි වගේ වෙලාවක් මම එක්ස්ප්ලেইন කරේ මේක ඒ සෙකන්ඩ් සෙෂන් එක පොඩ්ඩක් බලන්න හොයාගෙන අප්ලෝඩ් කරලාදී මේ 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 එක ඒකට දැන් ඒක බලපු කෙනාට මුළු සම්පූර්ණ සිනාරියෝ එකම තේරෙනවා මේවත් එක්ක හැමෝගෙම අයිඩියා එක හොඳයි අර මේක මිස් වුණාට වඩා දැන් මේක දැනගෙන හිටියනම් ඕගොල්ලන්ට මම ඒකයි ඉදා ඒක කරනකොට මේ තේරුම් කරේ discounted cash flow method එක zero coupon method එකද current yield yield to maturity ඔක්කොම අර chart එකේ ඒකේ තේරුම් ගත්තා නම් ඕගොල්ලන්ට ඒ දැනුම ඔක්කොම ලැබෙනවා. ඉතින් අපි දෙවෙනි අවස්ථාව ගමු. right දෙවෙනි අවස්ථාවේදී අපි ඒ දෙක හදලා ඉමු ඉස්සල්ලා දෙවෙනි අවස්ථාවේදී කූපන් පොලිය 111යි මුහුණ තගිය 100යි මිලදී ගැනීමට අපේක්ෂිත මිල 94යි අන්න ඩිස්කවුන්ට් එකක් වෙලා තියෙනවා right ඩිස්කවුන්ට් එකක් වෙලා තියෙනවා එතකොට මට කියන්න කූපන් පොලිය රුපියල් වලින් කීයද රුපියල් වලින් 11යි ප්‍රයිස් එක 94 ඕක කීය දෙන්නේ 12යි 12යි ගන්න ප්‍රාදේශමතයි 11.7යි ඔව් අනිත් අය හරිද හරි 11 කූපන් රේට් එකට වඩා වැඩි ගාණ ප්‍රයිස් එක අඩුයි ප්‍රයිස් එක අඩුයි ප්‍රයිස් එක අඩු ප්‍රයිස් එකක් යන වෙලාවක 90 ඊල්ඩ් එක වැඩි ඊල්ඩ් එක වැඩි මෙතන මේ අවස්ථාවේදී හරි වෙළඳපොලේ මිල වෙළඳපොල පොලිය අනුපාතයේ මේ අවස්ථාවේදී මේ කලින් එකට වඩා ඉහළ ගිහිල්ලා තියෙනවා ඒක තමයි මේක පහළට ඇවිල්ලා තියෙන්නේ ඒකට මේ බොන්ඩ් හෝල්ඩර් පාඩුවක් ඒකට එයාට අඩු ගන්නට යන්නේ අඩු ගන්නට ගියාම අඩු මිලකට ගියාම බොන්ඩ් එකේ ෆේස් වැලියු කූපන් රේට් එකට වඩා වැඩි ප්‍රතිලාභයක් වැඩි ඊල්ඩ් එකක් හම්බ වෙනවා එතනදී ප්‍රයිස් එක අඩු වෙනවා right මේ මේ chart එකට මම apply කරේ ඒක පොඩ්ඩකට අමතක කරත් මේකෙදි මෙන්න මේ correlation එක බලන්න සහ සම්බන්ධය බලන්න මෙන්න මේ right premium එකට ගියේ මේක discount එකට ගියේ right ඒක ඒ simple කොටස ඒකේ ඒ දෙකම හදාගත්තා නේද හදාගත්තා කියලා හිතනවා ඊට පස්සේ ඊළඟ කොටස ටිකක් complicated දැන් කල්පිරීමේ දිනේ මාර්තු 31 2021 මිලදී ගැනීමට අපේක්ෂිත දිනය දැන් මේක secondary market එකේ ට්‍රේඩ් වෙනවා අපිට කල්පිරෙන තෙක් ප්‍රතිලාභය කියන එක yield to maturity එක ගණනය කරන්න ඕනේ කල්පිරෙන තෙක් කාල සීමාව වසර ගණන
right එතකොට අපි මිලදී ගන්න අද දවස 2018 12 31 නම් කල්පිරීමතෙක් වර්ෂ වලින් කීයක් තියෙනවද वर्ष देखाई हरी एट में देखाई था ना यानी नहीं देखाई मास तूनाई आ देखाई मास तूनाई हरी दें आप इटा आवश्यक विनोम इन्ने मेटिक वार्षिक कूपन पोलिये आवश्यक ना इतिरी पारिणत काले फलदानुपाते नेता कल्पिरणते प्रतिलाभे किएने का कियांड राइट इटा पासे कल्पिरी इरोसे बैंडुम कर वाट्टम ओना करनो है इटा पासे बैंडुम करे या पारिनतवी इमटे इतिरी व्यति वार्षिक गणन है इतो वटे एक द किए द आवे इदास दहाट दहनामे विस किए दावे का एक है दशम तुना अने वर्षगान अवरुद्ध देखा दे तूने दर अवरुद्ध देखा ही मासे तूने अवरुद्ध देखा ही मासे तूने ओ नाम ओ अवरुद्ध देखा ही मासे तूने तेरा देखा ही मासे तूने ही है ने का सीएट गाने बेलू किए दे देखा ही दशम देखा ही पहाई किए ने का तमा फॉर्मूला का टेट कराने लोने तेर नाल देखाई दशम देखाई पाह एक अभी एक ने दोलहे मास हाया ही नंग सी ये रखिए द एक अभी फॉर्मूला के ये दी गांडा ओरे दोलहे मास तूना अपने अभी दें और उधर देखा गांडा पुलवा ये वाले में एक गांडा वाले दामा प्राचीन दोलहे मास तूना अपने ना एक अभी සියයට වටේ යලා තමා ගන්න ඕනේ එතකොට 1 4යි 4න් 1යි නම් 2.25 හැටියට තමා ෆෝමියුලා එකේ ඔතන අප්ලයි කරන්න ඕනේ එතකොට ආය ෆෝමියුලා එක ඕගොල්ලන් ලියනවා නම් ඕගොල්ලන් ලියා ගන්න පුළුවන් वार्षिक कूपन पोली की है फलवीनी के अवस्था के वार्षिक कूपन पोलिया नमे आई हरी नहीं अरे वार्षिक कूपन पोलिय नमे आई इकतु गिरी में बेंदुम कर वाट्टम किए देखे वाट्टम किए द अन्न ये अवस्था व एके वाट्टम किए द हाय हाय प्लस द माइनस द वाट्टम किए ने के आधा समकत द कूपन पोलिंग वेलंद पलमिल अडू करनो ने एक ने डिस्काउंट का किया किया ने आरकिंग कुछ चरा अडू द वेलंद पलमिल एक इंदर नेता मोहनता आगे अडू करनो द अपेक्षित मिला वो तो मोहनता आगे अपेक्षित मिला अडू करनो अभी डिस्काउंट का बाल लोगों का बाल ने फेस वैल्यू वेकिंग ये मोहनता आगे අගින් අඩු කරනවා වෙළඳපළ මිල මම තව උදාහරණයක් එකකට කියන්නම් ඔයගොල්ලන්ට ඒක දැනෙන්න රුපියල් 100ක එකක් රුපියල් 90ට දෙනවා ඩිස්කවුන්ට් එක හොයන්නේ කොහොමද ඔරිජිනල් මිල 100යි ඩිස්කවුන්ට් එක කීයද 10 එතකොට 90යි ඒ කියන්නේ මොකද්ද ओरिजिनल मिले अनित्य का अड़ोगर उपन्यास में इन्हें का अनुतमा है मुहूर्त आगे बेलन्दे पहले जिला
අඩු කරපුවා මෙන ගාන තමයි දැන් අර 94 ආවකම දැන් අවස්ථාව දෙවෙනි අවස්ථාව බලන්න 94 ඩිස්කවුන්ට් එක අපි කෙලිම ගන්නේ 6යි 6 ආවේ කොහොමද මුහුණතගය 100යි ඒකෙන් වෙළඳ පොළ මිල අඩු කරනවා 6යි දැන් තේරුණාද එතන මේකට මේක ඇඩ් කරාම මුහුණතගය 100යි වෙළඳ පොළ මිල ගියද 106යි माइनस हायर तमाम डिस्काउंट एक ऐसे में डिस्काउंट है ना प्रीमियम में का सी ये बॉन्ड का एक ऐसी हायर का ट्रेड ना किया ने डिस्काउंट है ना प्रीमियम में अति अगर डिस्काउंट का किया आपको हम माइनस एवेल्यूएट का उन्नो ओये आगे गानों कोटा हरी ये टम एक क्रिटिकल एक हरी ये टम मोले पाव चकर लगा एक पोड्डक ओगोलम बलागंड मेक लिया गन इब्राहिम हरी देखी बस हरी सर आ तोरा देखा ही दशम देखा ही पाहा आरा कटकाते आउरुद देखा ही मासा हाया ही उन्नत किए द आरा कट अप्लाई करने को हम दे देखा दशम पाहा देखा ही दशम पाहा දෙකයි මාස 8යි නම් අර දශම ස්ථානෙට 100ට හදාගන්න දෙකයි මාස 9යි නම් 2.75 ඒක තමයි අරකේ ඇප්ලිකේෂන් එක ගාන හදන එක මම අර කලින් කිව්වා වගේ ඒක කරන්නේ නැහැ බට් ඕගොල්ලෝ මේකේ හරි වැලියු එක ෆෝමියුලා එකට ගන්න එක තමයි ක්‍රිටිකල් ෆෝමියුලා එකට ගත්තට පස්සේ කොහොමද ගණන් හදILLE ඒක नॉर्मल मैथमेटिक्स एक बार दुना किया लत लोगों में का क्या फॉर्म्यूला एक आई एप्लीकेशन ने का ही हरी ना ये कहने अवश्य ये दात्तटी का हरी इटा इतना अप्लाई विलाती है ना नंग अन्य एक प्रश्न है ये वाकी में मम्मी देखी में एक कम डेट हमा डेट के दम में और डेट्स है ना सुनो तो गुल्लं කරෝ ඉන්නේ කියලා එතකොට ওই දවස් එක්ක ටග් ගාලා දවස් ටික මාස ගණන් ටික හදාගන්න ඕගොල්ලන්ට ලේසි කියලා හිතනවා. එතකොට මේ මේවට ඕන දැන් මේක කල්පිරණතෙක් ප්‍රතිලාභය කියන ෆෝමියුලා එකට ඇප්ලයි කරන එකත් ඕගොල්ලන් ඒක කරලා බලන්න ෆෝමියුලා එක ඊටත් වඩා පැහැදිලිව මෙන්න මෙතන තියෙනවා. ඕගොල්ලන්ට ෂෙයා වෙලා නැද්ද පොඩ්ඩක් මේක ෂෙයා වෙලා තියෙන්නේ නේ හරි මේක වාර්ෂික කූපන් පොලිය එතකොට බඳු කර වට්ටම පල්ලෙහා 2.25 උඩ වට්ටම අරකදි ඍණ 6 අරකිදි ධන 6 ඒකට එකතු කරනවා වාර්ෂික කූපන් පොලිය ඒක බෙදෙනවා වෙළඳපළ මිලෙන් එතකොට වෙළඳපළ මිල අවස්ථාව එක අවස්ථාවක 106යි අනිත් එකේ වෙළඳපළ මිල 94යි හරි මම ඔය වේගින් කරේ ඕගලන්ට ෆෝමියුලා එක පැහැදිලි කරා කොහොමද ඩේට ඇප්ලයි කරන්න කියන එක පැහැදිලි කරා. ඒතකොට අනිත් ගණන් හදන එක ඕගලන්ට පොඩ්ඩක් හෝම්වර්ක් එකක් ඒක ඕගලන් වර්ක්අවුට් කරලා පෙන්නන්න සහ තව එකක් ඕගලන්ට හෝම්වර්ක් එකක් තියෙනවා අරකේ කැල්කියුලේෂන්ස් දෙක ඕගලන් බලලා බලන්න ඒ කියන්නේ මොකද කූපන් රේට් එකට වඩා ඩිස්කවුන්ට් රේට් එක අඩු සහ වැඩි වෙන අවස්ථා දෙකේ. ඒතර මං හදන හදපු ගානත් එක්ක එක කම්පයර් කරලා බලන්න පුළුවන්. රයිට්? මේකේ අන්තිම එක තියාගන්න ප්‍රතිමිල දී ගැනීම විකිණීම අපි බොන්ඩ් ඩිවෙන්චර්ස් ඒ පාඩම් ඉවර වෙලා අන්තිමට කරන එකක් එතෙන්ද දාලා තියෙන්නේ. රයිට්? ඒතර මේ ටියුට් එකේ තියෙන වටික අපි කතා කරා අපි එක ප්‍රශ්නයක් තව පුටි වෙලාවක් තියෙන හන්දා අපිට වෙලාව නැති වෙයි හැබැයි අපි මේක අනිත් දවසේ කරමු ඕගොල්ලන්ට මේ මේ 1 2 3
එක දෙක තුන කියන ඒවා පොඩ්ඩක් පොඩ නෙමෙයි අනිවාර්ය වශයෙන්ම try කරලා එන සතියේනකොට එන්න මොකද අද කරපු දැනුමින් මේක ඕගොල්ලන්ට කරන්න පුළුවන් මේක test papers මේ test paper ප්‍රශ්න හරි මේක මම කියනවා ඒක test paper එනේවයි මම කරපු ඒවයි දැන් මේක test paper ප්‍රශ්න තුනක් මෙතන මේ උඩ ප්‍රශ්න තුන ඕගොල්ලන් බලලා මේක තියෙන්නේ තනිකර ඇප්ලිකේෂන් ඔයා දැන් ඉගෙනගත්ත දේවල් ඔය වගේ විවිධ විදිහට අහන්න පුළුවන් එතකොට ඕගොල්ලන් ඒක බලන්න ඕගොල්ලන් මොඩියුල් ආන්සර්ස් බලන්න එපා මේක ඕගොල්ලන් විසඳන්න බලන්න මේ 1 2 3 අපි ඉන සතියේ ඒක සාකච්ඡා කරලා එතනින් ඉස්සරහට යන් ඊට පස්සේ අපිට තියෙන ණයකර පොඩි පාඩම ඊට පස්සේ මුදල් වෙනද පොළ උපකරණ බාණ්ඩාගාර බිල්පත් ඒ ටික අපි කරගෙන යමු රයිට් එතකොට ඒ ටික තමයි අදට තියෙන්නේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලන් දැන් අද ගොඩක් කරුණා ඒ ටික බලලා අනිවාර්ය වශයෙන්ම ගණන් ටික හදන්න අද ගණන් දවසක් ගණන් මම මෙතන නොකරට ඕගොල්ලන් ඒ ෆෝමියුලාස් වලට ඇඩ් කරලා බලලා මට උත්තර ටික එන සතියේ ලැබෙන්න සලස්වන්න මොනවා හරි ඕගොල්ලන්ගේ තව ප්‍රශ්න තියෙනවද කනෙක් වීමේ අමාරුකම් මට කෝල් දෙක තුනක් ආවා ඒක කෙනෙක් දෙන්නෙක් මම හිතන කෙනෙක් වුණා ඒකත් එක්ක කියලා මම එක මම IBSL එකට දන්වන්නම් අද දෙසැම්බර් 20 නේ තව අපිට සෙෂන්ස් ගොඩක් කව කරන්න දිනවා දිගටම ඉන්න මොකද පහුගිය එකත් එක්ක මේක 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 කනෙක්ටඩ් ඉන්ටර්කනෙක්ටඩ් එතකොට අර ගිය සතියේ දැනුමින් බොහෝ දුරට මේකක් වෙනවා අර අලුත්ම පාඩම පටන් ගත්තොත් ඇරෙන්න අලුත්ම පාඩමක් අපිට කොතනද කියලා කියන්න බෑ ඒකින්ද මේ සෙෂන්ස් ඔක්කොම මේව වෙන්න මොකද අද එක බලලා බොන්ඩ් එකේ මාකට් මේව එක බැලුවාට අර ෆිල්ම් එකක් රිවර්ස් බලනවා වගේ එතකොට අර මේ අවුට්පුට් එක ඇවිල්ලා ඉවරයි ඕගොල්ලන් පස්සේ තමයි ඉන්පුට් එක දාන්නේ ඒකින්ද අර ප්‍රීවියස් ඒව පුළුවන් තරම් කව කරගන්න ඕගොල්ලන් දැන් ඊළඟට කෙනෙක් වෙන යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් එහෙම කියන්න මොකද ඕකෙන් යනකොට මේ නැත්තම් අර පහුගිය ඒවා ගොඩක් යූස් වෙනවා හරි එහෙම වුණොත් අපි අදට මේක නවත්තමු දිගටම කෙනෙක් වෙන්න කීප දෙනෙක් රෙගියුලර් එනවා ඒක හොඳයි මට පේනවා නම් වලින් මට ඉදි මතකයක් තියෙනවා එහෙම වුණත් එන සතිය බලමු අපි පාඩම් right එහෙනම් අදට ඉවරයි thank you sir thank you sir sure hi okay. thank you sir right sure